Sì, madame, subito da sera che è, pari. Ya lu sambandha vemi ne. ගිය සතියේ වෙද්දී නේද සියලුම දේවල් ටික කතා බහ කරලා ඉවර වෙලා ඔයාලට මම කතා කරා මොල් පේපර් කීපයක් කතා කරලා ඉවර වෙලා එක පේපර් එකක් දුන්නා තුන්වෙනි පේපර් එක උත්තර ලියලා තියාගන්න කියලා. හරිද? හරි. තෝ ඒකට උත්තර ලියන්න ඇති ඒ පේපර් එක ඇතුලේ තිබුණා බලාගෙන බලාගෙන යනකොට අර පහුගිය පේපර් වල ගත්ත ඒවා ගොඩාක් ඒ ගත්තෙත් තිබුණා කීපයක් හැරෙන්න. හරිද? එතකොට ඒ ප්‍රශ්න පත්‍රයට උත්තර ටික ඕනේ නම් මම ඒකත් තත්කාල ඉක්මනට උදේම කතා කරලා ඉවර කරලා තව මොනවද පටන් ගෙනවා. ශේෂයෙන්ම තියෙන්නේ කියලා අපි කතා කරමු. හරි? මේ පේපර් එක තමයි තිබුණේ. හරි? මේකේ ඔය පළවෙනි ප්‍රශ්න පහ අතෑරලා හයවෙනි ප්‍රශ්නේ ඉඳන් ගත්තොත් එහෙනම් ඔය හයවෙනි ප්‍රශ්නේ ඉඳන් මම ආපහු මේකේ උත්තර ටික කතා කරලා ඉවර කරන්න නම් පුදුම නැත්තම් ආයේ ඒකේ අඩුපාඩුවක් තිබ්බනම් නෑ. බහිර්ගත රැකියා පැවරුම් ගැන අපි කතා කරා. මොකද්ද කියලා කියන්නේ බහිර්ගත රැකියා පැවරුමක් කියලා කියන්නේ විදේශ සාකාව සිටින සේවකයෙකුට ලබා දෙන උසස් වීමක්. ඒතර ඔයාලා මේ නෝට දැනගන්න ඕනේ. ඔක්කොම නෝට්ස් එක ඔයාලගේ ගෲප් වලට දාලා ඔක්කොම කරලා ඉවරයි. ඒතර අන්තිමේට මම කරපු ප්‍රශ්න පත්‍ර දෙක සම්පූර්ණ උත්තර කතා කරා. දැන් මේකත් මම කතා කරනවා. එතකොට මේ ටික ප්‍රමාණවත්. හොඳට ඕන ප්‍රමාණවත්. මොකද මේ ප්‍රශ්න පත්‍ර තුනේ බොහෝ විට ප්‍රශ්න 40ක් 45ක් ඒවම ආපහු කරකලා තියෙනවා. හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රශ්න 45ක් විතර 40ක් 45ක් විතර 60 ඔය පේපර් තුනේම දිනේවා තමයි රොටේට් වෙන දුන්නේ. මොකද වෙන එන්න විදිහක් නැහැ. හේතුව සිලබස් එකේ තියෙන ඔක්කොම දාලා තමයි මම ඔය හදලා තියෙන්නේ. එතකොට සිලබස් එකේ එහා ගිහිල්ලා උගන්නන්න බෑනේ නේද? සිලබස් එකේ තියෙනවනේ දාන්න ඕනේ. එතකොට සිලබස් එකේ ගිය පාර පේපර් එකේ දැම්මා නේද මේ පාර නොදා ඉන්නවා කියලා එහෙම එකක් නැහැ. මොකද අනිවාර්ය කාරණා ඒක අනිවාර්යෙන් දාන්න වෙනවමයි. හරි? মানে එහෙම ඒ පාර ප්‍රශ්න පත්‍රය හැරී ඉත ඉස්සෙල්ලා ප්‍රශ්න පත්‍රය හැරී තිබ්බා හරි කියලා එහෙම අයින් කරන්න බෑ. හරි? තියෙන විශේෂ කටු කාරණා දාන්නම වෙනවා. කොහොමද මතක තියාගන්න? අපේ බයිගද රැකියා පැවරුමක් කියන්නේ විදේශ සාකාවක සිටින සේවකයෙකුට ලබා දෙන උසස් වීමක්. අපි කතා කරලා තියෙනවා 6-4. හරි? ඊගාඩ ගත්තොත් එහෙම ව්‍යාපාර සංවිධාන ජාත්‍යන්තරකරණයට ලක් කිරීමේදී හඳුනා ගන්න ලබන බහුජාතික සමාගමක් කියන එක ඕකත් අපි කතා කරා. රටවල් සමූහයක සාකච්ඡා පවත්වාගෙන යනවා නම් අපි ඒකට කිව්වා බහුජාතික සමාගමක් කියලා. Excuse me, sir. ඔව්. Sir, 6 වෙනි ප්‍රශ්නේ 3 නෙමෙයිද answer එක? හයිවෙනි එක මොකක්ද තියෙන්නේ? ඔව් තුන්වෙනි උත්තරේ විදේශ සාකාවක් සඳහා සේවාදායකයන් පත් කිරීම තමයි 6-3. හරි? බහිර්ගත රැකියා පැවරුමක් කියන්නේ. හත්වෙනි එකේ රටවල් සමූහයක සාකච්ඡා පවත්වාගෙන යන සමාගමක් අපි කියන මොකක්ද? බහුජාතික සමාගමක් කියලා. ඊගාට 8 බහැරගත රැකියා පැවරුම් වලදී ව්‍යාපාර සංවිධාන මුහුණ දෙන අභියෝගයක් වන්නේ කුමක්ද කියලා අහලා තියෙනවා. ඒතකොට අභියෝගයක් කිව්වම අභියෝගයන් වගේ වෙනවා. මේක අභියෝගයන් කීපයක් තියෙනවා. ඕක මම කලින් පේපර් එකේ හැදුවා. හැබැයි මේකේ හැදුවේ නැත්තම් විවිධ සංස්කෘතීන් පිළිබඳ සේවාදායකයන් මනාප වුණුවක් ලබා දීම අභියෝගයක් නෙවෙයි. සංස්කෘතික කම්පණයේ අභියෝගයක් ශිල්පීය දක්ෂතා පිළිබඳ මනා අවධාරණය ඒ වගේම බහැරගත රැකියා පැවැත්ම තුළින් ලබා ගන්නා වූ දැනුම කුසලතා රැකියා තුළ යොදා ගැනීමට ඉඩකඩ ලබා දීම ප්‍රශ්නයක් නෙවෙයි නේද? මනා අවධාරණය කියන්නේ හොඳයි අධි අවධාරණයක් නැතුව. ඒක සංස්කෘතික කම්පණය කියලා කියන්නේ අභියෝගයක් නේද? දෙවෙනි එක සංස්කෘතික කම්පණය. මයිකල් ආම්ස්ට්‍රෝන්ට අනුව 2007 පොතට අනුව කීයක් තිබුණාද කාරණා? 3යි. ඔක අපි දිගින් දිගටම කතා කරමු. කරුණු 3යි. මේ කාරණා තුනත් කතා කරමු.
සංයුක්ත උපායමාර්ග තීරණය කිරීමේදී බාහිර පරිසරය තුළ හඳුනා ගන්න ලබන්නේ. අපි දන්නවා අභ්‍යන්තර පරිසරයේ තියෙන ශක්තිය සහ දුර්වලතා නේද? බාහිර පරිසරයේ තියෙන මොකද්ද? අවස්ථා සහ තර්ජන. එතකොට මේ දෙක ගැන කතා කරද්දී අපිට ප්‍රශ්න ඇති කිරීම සඳහා බලපාන සාධක සහ ප්‍රශ්න නැති කිරීම සඳහා නේද? ඒ කියන්නේ අවස්ථා සහ ශක්තිය කියලා කියන්නේ අපිට තියෙන හොඳ දේවල්. හරි? හොඳ දේවල් ටික. දුර්වලතා සහ තර්ජන කියලා කියන්නේ අපිට තියෙන අහිතකර දේවල්. එතකොට මේක ඕනේ නම් අපිට බෙදා ගන්න පුළුවන් මෙහෙම. මේ අභ්‍යන්තර තියෙන මොනවාද? ශක්තිය. දුර්වලතා. අවස්ථා. පරිපූර්ණ. ඒක බාහිර. හරි. එතකොට මේක අපිට හිතකර. මේක අපිට අහිතකර. ඒනම් හිතකර සාධක තමයි ශක්තිය සහ අවස්ථා. අහිතකර සාධක තමයි දුර්වලතා සහ තර්ජන. එතකොට මේ පරිසර විශ්ලේෂණය එහෙනම් අපි අභ්‍යන්තර සහ බාහිර විදියට හදා ගන්නවා. එතකොට මතක තියාගන්න හිතකර සාධක විදියට අභ්‍යන්තරයේ ශක්තිය, බාහිරයේ අවස්ථා තියෙනවා. අහිතකර සාධක විදියට දුර්වලතා සහ තර්ජන. එතකොට ඕකේ කතා කරන්නේ බාහිර පරිසරය තුළ හඳුනා ගන්න ලබන්නේ අවස්ථා සහ තර්ජන. හරි, තුන්වෙනි එක. ඊගොඩ උපායක්‍රමික මානව සම්පත් කළමනාකරණයේ අරමුණක් වන්නේ සංවිධානයේ සතු දුඩාංග හා මෘදුකාංග මනාතුරණයකින් තොරව පවත්වා ගැනීම අරමුණක් නෙවෙයි. සංවිධාන ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාවලියේදී අවශ්‍ය වූ දිශානතිය තීරණය කිරීමට ඒක අරමුණක්. සේවාදායකයන්ගේ සාර්ථකත්වයට බලපාන කෙටිකාලීන උපායශීලී තීරණ ගැනීම සඳහා මෙවලමක් වශයෙන් භාවිත කිරීම ඒකත් අරමුණක්. සංවිධානයේ අපේක්ෂිත අරමුණු පරමාර්ථ හා ඉලක්ක සඵල කර ගැනීම සඳහා මානව සම්පත් ඉහළ නිපුණතාවයකින් හා හැකියාවන් සන්නද්ධ කර ගැනීම ඒකත් අරමුණක්. එතකොට 2, 3, 4 කියන උත්තර තුනටම ඉරිගහ ගන්න පුළුවන්. දොළහා සම්පත් පාදක කොටගත් ප්‍රවේශයේ මූලිකම ඉලක්කය වන්නේ මොකද්ද? ආයතනික මානව සම්පත් වලට අමතර වටිනාකමක් ලබා දීම නේද? සම්පත් පාදක කොටගත් ඉලක්කය වෙන්නේ. එක 13 ඉහළ කැපවීම කළමනාකරණ ප්‍රවේශයට අනුව සේවාදායකයන් අභිප්‍රේරණය කිරීම සඳහා යොදා නොගන්නා. ඒකත් අපි හරි කලින් කතා කරපු ප්‍රශ්නයක්. මොකද්ද 4 වෙනි උත්තරේ දිනන සේවකයන් මනමින් උපරේක්ෂණය කිරීම. 14 මිනිසන් වෙනස් කළ හැකි මූලිකාංගයක් වන්නේ මොකද්ද? ආදායම. ආදායම 14 විවිධත්ව කළමනාකරණය යනු ඔකත් කතා කරපු ප්‍රශ්නය. 15 4 වෙනි උත්තරේ තියෙනවා සංවිධාන සම්බලකායට සම්ප්‍රදායික නොවන සේවාදායකින් අන්තර්ගහණය කිරීම තුළින් තරගකාරී වාසි ලබා ගැනීම. 15 4 විවිධත්ව කළමනාකරණයේදී සංවිධානයක් මුහුණදෙන ගැටලුවක් නොවන්නේ කුමක්ද? ගැටලුවක් නොවන්නේ කියන්නේ සමහර කළමනාකරුවන් විවිධත්ව කළමනාකරණය අගය නොකිරීම ගැටලුවක්, සේවාදායකයන් වෙනස් වීමට අකමැති වීම ගැටලුවක්, ව්‍යාපාර සංවිධානවල දැඩි තරංකාරීත්වයේ ගැටලුවක්, සේවාදායක පුහුණු හා සංවර්ධනයේ ගැටලුවක් නෙවෙයි. මොකක් කලින් කතා කරපු එක 16 4 විවිධත්ව කළමනාකරණයේ සඵලදායීතාවය වර්ධනය කර ගැනීම සඳහා යොදාගත හැකි මානව සම්පත් කළමනාකරණ උපාය මාර්ගයක් නොවන්නේ ඉහළ කළමනාකාරීත්වයේ කැපවීම වර්ධනය කිරීම උපාය මාර්ගයක්, ජ්‍යෙෂ්ඨ උපදේශක වැඩසටහන හඳුන්වා දීම උපාය මාර්ගයක්, සන්නිවේදනයේ ප්‍රමිති ස්ථාපිත කිරීම උපාය මාර්ගයක්, නිසි පරිදි උසස් වීම ලබා ගැනීම නැහැ. 17 4 නූතන මානව සම්පත් කළමනාකරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ
අපිතුරු අභියෝග තුනයි තියෙන්නේ, පාරිසරික අභියෝග, සංවිධාන අභියෝග සහ සාර අභියෝග. තොර මේකේ පාරිසරික අභියෝග උඩින්ම තියෙනවා. පාරිසරික අභියෝග ව්‍යාපාරික පරිසරයේ සැලකීමේදී සාර්ව පරිසරයේ ඇතුළත් වන්නේ කොමක්ද? සාර්ව පරිසරයේ ඇතුළත තියෙන ආර්ථික බලවේග. එහෙනම් ආර්ථික බලවේග, ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික, ශිල්පීය, නීතිමය, තාක්ෂණික කියන බලවේග තියෙන්නේ සාර්ව පරිසරයේ ඇතුළත. ඒක මේ කැටියට නම් ආර්ථික බලවේග. ඵලදායිතාවයේ ගණනය කරනු ලබන්නේ ඔයාලා දන්නවා නිමවු විධිම යෙදුව 22. තනිපුද්ගල අභියෝගයක් වන්නේ කුමක්? මම ওই අභියෝග ටික ෂෝට් නෝට් එකක් ගන්න හැටි කියලා දුන්නේ නේද? ෂෝට් නෝට් එකක් ගන්න හැටි කියලා දුන්නා. ඉතින් මේකේ නම් විමධ්‍යගත කරන්නේ නැහැ, මධ්‍යගත කරන්නේ නැහැ, ස්වයං කළමනාකාරී වැඩ කණ්ඩායම් කියන එකත් තනිපුද්ගල එකක් නෙවෙයි. සවි බලකරණය කියන්නේ තනිපුද්ගල එකක්. සවි බලකරණය. ඊගාවට 22 පාරිසරික අභියෝගයක් නොවන්නේ කුමක්ද? පාරිසරික අභියෝගයක් මම ඔයාලට කතා කරා. එකේ තියෙනවා බැහැවින් සේවා ලබා ගැනීම පාරිසරික අභියෝගයක් නෙවෙයි. නිත්‍ය වෘත්තීය පවුල් කියන්නේ පාරිසරික අභියෝගයක්. ක්‍රමබලකා විධත්තේ පාරිසරික අභියෝගයක්. මොකද්ද? අන්තර්ජාල විප්ලවයත් ගත්තට පස්සේ ඒකට අදාළයි. බැහැවින් සේවා ලබා ගැනීම කියන එක පාරිසරික අභියෝගයක් නෙවෙයි. ඊගාට 23 අන්තර්ජාල විප්ලවය නිසා මානව සම්පත් කළමනාකරුවන්ට මුහුණ දීමට සිදු වී ඇති අභියෝගයක් නොවන්නේ කුමක්ද? රැකියා ප්‍රතිනිර්මාණයේ අභියෝගයක්, විශිෂ්ට වූ ලිඛිත හා වාචික සංනිවේදන අභියෝගයක්, රැකියා පුහුණු සම්බන්ධවල බාධාවන් අභිභවා යන ප්‍රශ්නයක්. එනම් 23 ඕකත් කතා කරපු ප්‍රශ්නයක්. 24 ද්විත වෘත්තීය පවුල කියන්නේ මොකක්ද? මම කතා කරපු එක බිරිඳ සහ ස්වාමියා යන දෙදෙනාම රැකියාවල නිරත වීම. බිරිඳ සහ ස්වාමියා යන දෙදෙනාම රැකියාවල නිරත වීම. 25 සේවාංශයේ රැකියා අවස්ථා වැඩි වීමට බලපාන ලද හේතුවක් වන්නේ විවසායකත්ව පාඨමාලා හඳුන්වා දුන්න පාරිසරික වෙනස් වීම, කාන්තාවන් විවසායකයන් ලෙස යොමු වීම, නීති හා අනුපනත්වල වෙනස් වීම. ඒක සාපේක්ෂව අපිට ගත්තොත් ගන්න වෙන්නේ නීති නීති හා අනුපනත්වල වෙනස් වීම නිසා සේවාංශයේ රැකියා අවස්ථා වෙනස් වෙලා තියෙනවා. හරි. 24. පරිපාලක සභාවක් විසින් නිකුත් කරනු ලබන කාරණාවක් නොවන්නේ කුමක්ද කියලා අහනවා. පරිපාලක සභාවක් දිනකදී හා සතියකදී වැඩ කළ යුතු පැය ගන්න එයාලා තීරණය කරනවා. අත්තිකාල වැඩ සඳහා ගෙවීම තීරණය කරනවා. සේවකයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පරිපාලක සභාවක් කතා කරන්නේ වාර්ෂික නිමාර්ස සඳහා සුදුසුකම් ලැබීම සම්බන්ධයෙන් කතා කරනවා. එතකොට පරිපාලක සභාවක් කතා කරන්නේ සේවකයන් ඉවත් කිරීම සම්බන්ධයෙන්. 26.3 කර්මාන්තාල ආඥා පනත පැහැදිලි 1942 අංක 45. ඔයාලට අර මම දීපු පොත ඔයාලා print එකක් අරගෙන නැති කියලා මම විශ්වාස කරනවා. මතක තියාගන්න, ඒක ඔයාලට මේකේ exam එකට වගේම interview වලට යන්නත් වැදගත් වෙනවා, රැකියාව කරනකොටත් වැදගත් වෙනවා. රැකියාව විවිධ අවස්ථා වලදී තව අවුරුදු 50ක් ගියත් ওই පොත ඔහොමම තමයි. පොඩි පොඩි දේවල් ටිකක් වෙනස් වෙයි. ඒක මතක තියාගන්න, ඒක නැති කරගන්න එපා. හරිද? ඒක නැති කරගන්න එපා. ඒක අනිවාර්යෙන් තියාගන්න. ඔය දැන් ඔයාලට අපි කතා කරන්නේ 1916 නේද? ඒගොල්ලෝගේ විශ්වීය කළමනාකරණ මූලධර්ම. ඒකට දැන් අවුරුදු 108ක් විතර ගිහිල්ලා. හැබැයි අදවත් කතා කරනවා අන්න ඒ වගේ ඔය මානව සම්පත් කළමනාකරණයට අදාළ ඔය අනපනත් ටික බොහෝ කල ගියත් වෙනස් වෙන්නේ නැහැ. ඒවා එහෙමම ඉස්සරහට යනවා. දැන් සේවක අරසාත කර්මදල් පනත, සේවා භාරකාර අරමුදල් පනත, පාඩකෝසිකේ පනත, සම්පූර්ණ කාර්යාල සේවක පනත, විසුද්ධිකාදාර ආඥා පනත, වෘත්ති සමිති ආඥා පනත, මේවා එහෙමම ඉස්සරහට ඉස්සරහට යනවා. ඒවා වෙනස් වෙන්නේ නැහැ. හරි. පොඩි පොඩි සංශෝධනයක් ආවොත් ඒක වෙනම එකක්. ඒ නිසා ඒවා අනිවාර්යයෙන්ම ඔයාලට ඕන වෙනවාමයි ඈ. පාරිතෝෂික ගෙවීම් පනත පැහැදිලි 1983 අංක 12 නේද? ඒක දැන් ඔළුවේ තියෙන්න ඕනේ.
ඒක අර්ථසාධකාරීද 1958 අංක 15 නේද? එතකොට වෘත්තීය සමිති 1935 අංක 14. සේවා නියුක්ති භාරකාර ආරම්භ 1980 අංක 46. ඒවා නිකන් ඔළුවේ ටක් ටක් ගාලා තියෙනවා නේද? ඔය අනිවාර්ය 50 ටික. හරි. ඊගවට ස්ත්‍රීන් තරුණින් හා ළමුන් සේවයේ යෙදවීමේ පනත ඒකයිල 1956 අංක 27. හරි. 1956 අංක 27. මෙන්න මේ ටික හරිද? මෙන්න මේ ටික දැන් ආපහු මම ඔයාලත් එක්ක හදන්න ඕන ටික. ඒ නිසා මෙතනදී ඇත්තටම ওই ටික ඔයාලා එකවරම හදුවා නම් හරි. මොකද ওই ප්‍රශ්න ටික ආපහු ওই විදිහටම අහනවා. නේද? නම වෙනස් වෙයි, ෆිගර්ස් ටික වෙනස් වෙයි. ධනංජය වසර 15ක් සේවය කර KYC ආයතනයේ ඉවත් වූ අතර අවසන් මාසයේදී රුපියල් 50,000ක ගැටුපක් ලබාගත් මේ නම් සහ මෙම ආයතනයේ සේවකයන් 16ක් සේවයේ යෙදී සිටින්නේ නම් ධනංජයට හිමිවන පාරිතෝෂික දීමනාව දැන් හොයන් ධනංජයට හම්බ වෙන පාරිතෝෂික හේතුව සේවකයෝ 15කට වඩා මේ ඉන්නවා ධනංජය අවුරුදු 15ක් වැඩ කරලා තියෙනවා. එතකොට ධනංජයට අන්තිමේට හම්බ වෙච්ච වැටුප කීයද? 50,000. මේක එනවාමයි හින්දා ඔක අනිවාර්යෙන් හදා ගන්න ඕනේමයි අවුරුදු 15 ගුණ කරලා 25,000 ගුණ කිරීම 15. 15 පහ 75න් පහ 7ක් කිතු. 15 2 37 37. 0.12 3. 375,000. උත්තරයක් තියෙනවා. කීයද? 2. මම ඔයාලගේ ආන්සර් අහන්නේ නැහැ මොකද ඔකත් ඔයාලට හදාගන්න කිව්ව එක. 31කට හදන්න. රන්සල් ආයතනයේ සේවය කරන අමරසූරියගේ මූලික මාසික වැටුප රුපියල් 30,000ක් වන අතර දීමනා සමග මුළු වැටුප 42,000ක් වේ. අමරසූරියගේ සේවක අර්ථසාධක අරමුදල් දායකයේ කොහොමද? අමරසූරියගේ කියලා. අමරසූරියගේ කිව්වම අමරසූරියගේ කොටස කීයද කියලා අහන්න. බලන්න ඔයා දැනගන්න ඕන දේ තමයි EPF ගෙවනකොට සේවකයා 108යි. සේවා යෝජකයා 112යි. නේද? මුළු එකතුව 120යි. සේවා නියුක්ති Employee Provident Funds EPF Employee Trust Fund ETF ඒකේ සේවකයා නෑ 0යි. සේවා යෝජකයා 103යි. තුනයි. හරි, ඕක තමයි මතක තියාගන්න ඕනේ කාරණා. ඕකේ ප්‍රශ්න තුන හතරක් එනවමනේ. දැන් මේකේ හැදුවේ නම් 100ට කීයද? 8යි. 100ට 8යි කියලා කියන්නේ මෙයාගේ මූලික වැටුප රුපියල් කීයද? 30,000යි. 30,000ට 100ට 8ක් රුපියල් 2,400. හරිනේ? 2,400. කියද උත්තරේ? 3. 31කේ 3. රණවීර අරලිය සමාගමේ සේවය කරන අතර රණවීරගේ මූලික වැටුප රුපියල් 20,000ක් වන අතර දීමනා සහිතව මුළු වැටුප 35,000ක් වේ නම් රණවීර වෙනුවෙන් අරලිය සමාගම ගෙවනු ලබන සේවා නියුක්ති භාර අරමුදල රණවීර වෙනුවෙන් ගෙවන්න කීයද? රණවීරගේ මූලික වැටුප 20,000යි නම් 20,000ට 100ට 3ක්. 20,000ට 103ක් කියලා කියන රුපියල් 600යි. රුපියල් 600යි. එහෙනම් උත්තරේ 32කේ 2. 32කේ 2. පියතිලක නැට ආයතනයේ සේවයේ යෙදී සිටින අතර පියතිලක දිනකට පැය 8ක් වැඩ කරන අතර ඔහුගේ දිනක වැටුප රුපියල් 2,000ක් වේ. ඔහු පොහොය දිනක වැඩ කරන ලද්දේ නම් එදිනට ඔහුට ලැබිය යුතු වැටුප කොපමණද? පොහොය දිනයක් කියලා කියන්නේ නිමාඩු දිනයක්. විශේෂිත නිමාඩු නෙවෙයි,
නිමාඩු දිනයක්. හරි, විශේෂිත නිමාඩු දිනයක් කියලා කියන්නේ වෙසක් පොය වගේ අහුනොත් දෙගුණයක් ගෙවන්න වෙනවා. සාමාන්‍යයෙන් එහෙනම් නිමාඩු දවසක වැඩ කරවුවොත් ඒ වගේ එකමාරක් ගෙවන්න ඕනේ කියලා සාප්පු හා කාර්යාල පනත දිනවා. බලන්න මේක එකමාර කියන එක වෙනම කතාවක් ඉදිරියවාගෙන අහන්න. එහෙනම් එයාට සාමාන්‍ය දිනක වැඩපු රුපියල් 2000 නම් නිමාඩු දවසේ වැඩ කරවුවොත් රුපියල් කීයක් ගෙවන්න ඕනද? 3000ක් ගෙවන්න ඕනේ. එහෙනම් උත්තරේ තියෙනවා 3000යි කියලා. උත්තරේ 2. හරි, උත්තරේ 2. දැන් සංවිධාන චර්යාව ගැන කතා කරද්දී පුද්ගලයන්, සමූහ, සංවිධාන දියුණුවයන් ගැන කතා කරනවා. යන්ත්‍ර සූත්‍ර ගැන අපි කතා කරන්නේ නැහැ නේද? සංවිධාන චර්යාවේදී පුද්ගලයන්, සමූහ සහ සංවිධාන දියුණුවයන් පිළිබඳව කතා කරනවා. යන්ත්‍ර සූත්‍ර පිළිබඳව එතෙන්දී අපි සාකච්ඡා කරන්නේ නැහැ. ඒකෝර එන යන්ත්‍ර සූත්‍ර තමයි ලෝකේ උත්තරේ වෙන්නේ. එක්සෑම් එකේ පේපර් එක දෙන්නේ වට්ස්ඇප් එකට. ඔව්. බලන්න එක්සෑම් ගෲප් එකක් හදන ඒ ගෲප් එකට තමයි දාන්නේ. මම ඒ ගැන කතා කරන්න. සංවිධාන චර්යාව විකාශනය වූ ප්‍රධාන යුගයක් වන්නේ කුමක්ද කියලා අහනවා. ඒතකොට සංවිධාන චර්යාව ඇතුලේ තිබෙන විද්‍යාත්මක කළමනාකරණයට පෙර යුගය, සම්ප්‍රදායික යුගය, චර්යාත්මක යුගය සහ වර්තමාන යුගයේ කියලා යුග හතරක් තිබුණේ නේද? යුග හතරේ ඇතුලේ වාගේ කාලවකවාන් මතකයි 1800 880 විද්‍යාත්මක කර්මනාකරණයට පෙර යුගයේ, සම්ප්‍රදායික යුගයේ 1880 1930, හරයාත්මක යුගයේ 1930 1960, වර්තමාන යුගයේ 1960. හරි, එහෙනම් මේකේ විද්‍යාත්මක කර්මනාකරණයට පෙර යුගයේ කියන එක 35 එක 36 යනවා. සංවිධාන චර්යාවේ චර්යාත්මක යුගයට අදාළ කාලවකවානුව. ඒතකොට එහෙනම් හරි, සම්ප්‍රදායික යුගයට පස්සේ චර්යාත්මක යුගයේ තියෙන චර්යාත්මක යුගය කියලා කියන්නේ 1930යි 1960යි. හරි, 1930යි 1960යි. සම්ප්‍රදායික යුගයේ සමාජ ස්වභාවය, සම්ප්‍රදායික යුගයේ සමාජ ස්වභාවය තිබුණේ කාර්මික. කාර්මික මං කිව්වා ඔය චාර්ට් එකත් හරියටම පැහැදිලිව ගහගෙන තියාගන්න කියලා. ඈ, ඊගොඩ හෙන්රි පියෝල් විසින් කළමනාකරුගේ ප්‍රධාන කාර්යයන් පහක් පෙන්වලා දුන්නා. සංවිධානය කිරීම, විධාන දීම, පාලනය, මෙහෙයුම් කරන්නේ කියලා එයා කතා කරේ නැහැ. මෙහෙයුම් කරන්නේ කියලා එයා කතා කරේ නැහැ. එයා අධ්‍යක්ෂණය ගැන කතා කරා. නමුත් මෙහෙයුම් කරන්නේ කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා උත්තරේ 4. හෙන්රි පියෝල් විශ්වීය කළමනාකරණ මූලධර්ම 14ක් අපිට ඉදිරිපත් කරා. මේ 14 ඉදිරිපත් කරේ 1916. මොකද ඒකත් අවුරුද්දක් අහලා තිබුණ සමහර තැන්වලදී. කාර්ය විභජනය තිබුණා, විනය තිබුණා, අණකිරීම කියන එක එතන විශේෂයෙන් හඳුනාගත්තේ නැහැ. ස්ථාපිත වීම තිබුණා. ඩග්ලස් මැග්ගේගේ ඉදිරිපත් කරපු න්‍යායම ඔයාලා දන්නවා. මොකද ඩග්ලස් මැග්ගේ ඉදිරිපත් කරපු නියම? ඉතත් අපි කතා කරමු. එක්සා වයි නියම නේද? එක්සා වයි නියම ඩග්ලස් මැග්ගේ ඉදිරිපත් කරා. ඒ නියම ඔක්කොම ගැන මම කතා කරලා තියෙනවා. අවශ්‍යතා දූරාවලි ඒබ්‍රහම් මැස්ලෝ, දිසාදක න්‍යාය ෆ්‍රෙඩ්රි හර්ස්බර්ග්, එක්සතාවයි න්‍යාය ඩග්ලස් මැක්ගිගර්, අපේක්ෂා න්‍යාය වික්ටර් රූත්. පුද්ගල චර්යාව තුළ පුද්ගල ගුණාංගයන්ට ඇතුළත් නොවන්නේ වයස කියන පුද්ගල ගුණාංගයක්, ස්ත්‍රී පුරුෂ භාවය පුද්ගල ගුණාංගයක්, විවාහ විවාහක භාවය කියන්නේ පුද්ගල ගුණාංගයක්, අධ්‍යාපන මට්ටම කියන එක පැත්තකට ගිය එකක් යම් ප්‍රමාණයකට. ඒ නිසා සාපේක්ෂව අපිට උත්තරේ විදිහට ගන්න වෙනවා අධ්‍යාපන මට්ටම 41.3.
සිග්මන් ප්‍රොයිඩ් පුද්ගලයෙකුගේ මනෝලිංගික කාල වර්ධන පරිච්ඡේදයේ විදිහට එයා හඳුනාගත් අවධියක් නොවන්නේ. ඒතර පාර්ශ්වයේ අවධිය තිබුණා. එයාගේ තිබුණේ මුඛ්‍ය පාර්ශ්වය චයිනා අනුසය සහ ප්‍රජනන කියලා අවධීන් පහක් ගැන කතා කරේ. ඒතර ළමා අවධිය කියලා එයා කතා කරේ නැහැ. මුඛ්‍ය අවධිය කියලා කිව්වේ අවුරුදු බිඳුවක් කියන්නේ අවුරුද්ද දක්වා මුඛ්‍ය අවධිය. මුඛ්‍ය පාර්ශ්වයේ චයිනා සහ අනුසය කියලා ගත්තට පස්සේ බිඳුවයි එකයි එකයි හතරයි හතරයි හයයි හයයි දොළහයි දොළහයි දහයි. මුඛ්‍යයි තියෙන්නේ බිඳුවයි එකයි හතරයි. එතකොට අර පුද්ගලයෙකු තුළ දක්නට ලැබෙන මූලික පෞරුෂත්ව ගති ලක්ෂණ 16ක් ගැන මම ඔයාලට කතා කරලා තිබුණා. රැඳී සිටීම ඉවත් වීම තිබුණා, රළු මනස සංවේදී තිබුණා, ඍජු වක්‍ර තිබුණා, ලබා ගැනීම අත්හැරීම කියන එක අදාළ වෙන්නේ නැහැ නේද? ලබා ගැනීම සහ අත්හැරීම කියන එක පොතෙන්ද අදාළ නැහැ. මොකද එහෙනම් පෞරුෂත්වයක් කියන එකක් අපි කතා කරන්නේ. නමුත් ලබා ගැනීම කියන එක සඳහා අපි සීන වෙනුවෙන් මහන්සියලා කටයුතු කරන්න. එතකොට යම් දවසක ඒ අවශ්‍ය දේවල් ලබා ගන්න පුළුවන්. ඔයාලා දන්නවා නේද? දැන් මේ අද අපි මේ ලෙක්චර් එක කරන අන්තිම දවස. ඩිප්ලෝමා එකට ආපු පළවෙනි දවසේ ආපු අය මේක ඉන්නවා නේද? එදා දවස සම්බන්ධ වෙච්ච අය අදත් සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. ඒතොර එදා පළවෙනි දවසේ මේකට එනකොට අවුරුද්දක කෝස් එකක් නේද කියලා ඔළුවට ඇවිල්ලා තිබුණා. නමුත් ඔයාලට තේරෙනවා දැන් ඒක අවුරුද්ද ගිහිල්ලා නේද? අවුරුද්ද හිතා ගන්න බැරි විදිහට මේ වෙනකොට අවුරුද්ද ගිහිල්ලා දෙසැම්බර් වෙද්දී ඔයාලගේ කෝස් එක ඔක්කොම ඉවර වෙලා කොන්වොකේෂන් එකකටත් අපි ලෑස්ති වෙනවා. හරි? ඒ නිසා ඒ ආපු කාලය ඇතුළත මේක හරියට ප්ලෑන් කරගත්ත අය හරියට ඒ වැඩේ කරගෙන කරගෙන ආවා. ඉතින් ඔයාලගේ කණ්ඩායම මම හිතන්නේ ඔයාලගේ ටීම් එක මේ පාර අතිරේකව පටන් ගත්ත කණ්ඩායමක් විදියට අවස්ථාවක් දුන්නා. මොකද අනිත් කණ්ඩායමට අමතරව ඔයාලගේ කණ්ඩායම ඇතුළේ මම හිතන්නේ 700 800කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඔයාලගේ කණ්ඩායම ඇතුළේ මේ 8 වෙනිදා එක්සෑම් එක ලියන්න. හරි, එතකොට ඔයාලගේ සම්පූර්ණම HRM එක විතරක් ගත්තත් ළමයි 2000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. කොමියුනිකේෂන් එකට යන්න මේ පාර ඔයාලගේ බෙජ් එකේ ඉඳලා ඊට අමතරව කවුන්සිලින් එකේ තියෙනවා නේද? ඒ නිසා ඒ අයගේ යම් ප්‍රමාණයකට අවස්ථාව හම්බ වෙනවා කොමියුනිකේෂන් එකට සහභාගී වෙන්න. මම යම් පිරිසකට කියලා කිව්වේ මොකද සමහර අය තීරණ ගන්නකොට ටිකක් වෙලා යනකොට නේද? අනිත් අය වේගෙන් තීරණ අරගෙන සම්බන්ධ වෙනවා. ඒ නිසා අර සහභාගී කරගන්න පුළුවන් පිරිස සීමිතයි. එහෙනම් මේ පාර අනිවාර්යයෙන් සෙසන් දෙකක් කරන්න වෙනවාමයි. ඕල්ලකට එකවරකට දාගන්න පුළුවන් අපේ ළමයි 600ක් විතරයි, උපරිම 600යි. ඒ නිසා අනිවාර්යයෙන් සෙසන් දෙකක් තියන්න වෙනවාමයි. නමුත් දෙකක් නෙවෙයි, ඔක්කොම ළමයි ආවොත් සෙසන් දවස් දෙකකට කොන්වර්සේෂන් යන්න වෙනවා. ඒ තරම් ප්‍රමාණයක් ඉන්නවා. නමුත් අර තීරණ ගන්නකොට ප්‍රමාද වෙනකොට යම් ප්‍රමාණයක් හරක් වෙනකොට අනිත් අය ඉක්මනින් තීරණ ගන්න නිසා වේගවත් තීරණ ගන්න කණ්ඩායම් දෙක මේ පාර කොන්වර්සේෂන් එකට සෙසන් දෙකකට සහභාගී වෙනවා. හරි, මතක් කරන්න ඕනේ. මොකද 10 වෙනිදා වෙද්දී ඔයාලා ප්‍රොජෙක්ට් එක නම් ලබා දෙනවා 20ක් සම්දෙන් පස්සේ අපි ගමු. එහෙනම් කොන්වර්සේෂන් එකේ මීටින් එක සම්දෙන් පස්සේ ගන්න නේද? අලුත් ජනාධිපති කෙනෙක් ආවට පස්සේ. හරි, ඉති ගණන් වල හරියටම ගන්න නේද? ඔබ ඉති ගන්න, බය වෙන්න එපා. මේ පාර එක්සෑම් එකට මේ ඕන කරන දේවල් ටික මම මේ වෙනකොට කතා කරනවා. අද අහලා තියෙනවා සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න ටිකත් සර් ආපහු මතක් කරනවාද කියලා කියලා දෙන්න. එන්නේ මොනවද කියලා කියන්න. එහෙනම් කලබල නැතුව ඉන්න. දැන් ඔයාලට තේරෙනවා මගේ කිසිම කලබල වීමක් අද දවසේ නැහැ. ඇයි? මම නෙවෙයි විභාග කියන්නේ ඔයාලා නේද? මොකද මම අවශ්‍ය දේවල් ටික ඔක්කොම ඔයාලට කරලා තියෙනවා. එහෙනම් මම ඇත්තටම කලබලයක් නැහැ පේපර් එක ඇතුලේ. හැමෝටම මේ සාමාර්ථයක් ගන්න පුළුවන් දේවල් ටික මේ පෞද්ගලික සත් දෙකේ අද කතා කරන ටික අදට ඕම් ප්‍රමාණවත්. එහෙනම් මේ ටික හරියටම අල්ලගෙන ටච් කරලා යම් කාලයක් ඒ වෙනුවෙන් කැප කරන්න. එච්චරයි. සංජානනය කියලා කියන්නේ මිනිසුන් ඔවුන් අවට ඇති ලෝකයේ තොරතුරු ලබා ගැනීම, අර්ථකථනය කිරීම හා මතකයේ තබා ගැනීම. දැන් ඔය වගේ ප්‍රශ්න සමහරවිට ඕක ඔහොමම එන්න පුළුවන් ඈ. ප්‍රශ්නවත් ඒ කියන්නේ මම මොකද උත්තර ටිකවත් වෙනස් වෙන්නේ නැතුව එන්න පුළුවන් ඒවා තියෙනවා. හරි, ඒවා එහෙමම තමයි. හින්දා ඒවා කලබල වෙන්න එපා. පේපර් එකේ ඒවා දැක්කා කියලා දැන් කිව් එක නේද කියලා කලබල වෙන්නත් එපා. හරි, ඔයා තියෙන්නේ ඔයා උත්තරේ දන්නවා, උත්තරේ ගන්න එච්චරයි. සංජානනයේ බලපාන ලබන ප්‍රධාන සාධකයක් නොවන්නේ සංජානනයේ බලපානවා සංජානනයේ කියලා ඔබ කියන්නේ සංජානකයා වෙන්න ඕනේ. ඒක සංජානකයා අවස්ථාවක ඉලක්කය කියන ඔය කාරණා තුනම සංජානනයේ සබ බලපානවා. ඒතොර ඍජුව බලපාන නැති සාධකය තමයි වයස. ඒ වගේම සංජානනයේ කාණ්ඩගත කිරීම තුළ අපි හඳුනා ගන්නා කාරණාව තමයි හිස්තැන් රැසීම, අවිච්ඡින්නේ සහ ආසන්න බව කියන කාරණා තුන
සංජානන කාණ්ඩගත කිරීම තුළ අපි හඳුනා ගන්නවා ලක්ෂණ. එතකොට ඉලක්කය කියන එක අපි එතෙන්දී හඳුනා ගන්නෙ. ඊගොඩ ඕල් පොට්ස් ඔහුගේ අනුගාමිකයන් අපිට අගනාකම් හයක් ගැන කතා කරනකොට ඒකට ඇතුළත් නොවන්නේ මොකද්ද කියලා අපි අහන්නේ. ආර්ථික අගනාකම් කියන එක තිබුණා, ප්‍රමුතුකාමි අගනාකම් තිබුණා, දේශපාලනික අගනාකම් තිබුණා, සහජීවන අගනාකම් කියලා එකක් තිබුණේ නැහැ. සහජීවන අගනාකම් කියලා තිබුණේ නැහැ. ඊට පස්සේ ගැටුම් පිළිබඳ සම්ප්‍රදායික මතයට අනුව ඉන්න අදහස් වන්නේ ගැටුම් පිළිබඳ සම්ප්‍රදායික මතයෙන් කියන්නේ ගැටුම් කොහොමත් අහිත කරයි. ඒ කියන්නේ හැම වෙලාවෙම ගැටුම් නිසා සම්පත් නාසු වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ගැටුම් සියල්ලම අහිත කරයි කියලා කියන්නේ. ගැටුම් මෙහෙවීමේ අදහස තුළ දක්නට නොලැබෙන්නේ කුමක්ද කියලා අහලා තියෙනවා. හරි, ගැටුම් මෙහෙවීමේ අදහස තුළ අපිට දක්නට ලැබෙන්නේ නැති කාරණා ටික තමයි අහන්නේ. එතකොට මේකේ තියෙන චර්යාව තරග කිරීම, සන්දානය, ලැබුම් ගැනීම නේද? තරග කිරීම තිබුණා, සන්දානය තිබුණා, ලැබුම් ගැනීම තිබුණා. ඒකට චර්යාව කියන එක තිබුණේ නැහැ. චර්යාව කියන එක තිබුණා. ඒකට ගැටුම් විසඳීමේ ශිල්ප ක්‍රමයක් නොවන්නේ මගහැරීම, මුතු බව සහ සම්පත් ප්‍රසාරණය කියන එක ඍජුවම ගැටුම් විසඳීමේ ශිල්ප ක්‍රම විදිහට ගන්නවා. බේරුම් කරණයත් යම් ආකාරයක ගැටුම් විසඳීමේ ශිල්ප ක්‍රමයක්. ඒකෙන් ඇත්තටම උත්තර හතරටම ලකුණු දෙන්න වෙනවා. ඒ කියන්නේ එකක්වත් නැහැ. නමුත් මේ සාපේක්ෂව ඍජුව අපි දාලා තියෙනවා මගහැරීම, මුතු බව සහ සම්පත් ප්‍රසාරණය. බේරුම් කරන්නේ ওই වෙනම කාරණාවක් නිසා ඕකේ හැටියට උත්තරේ බේරුම් කරන්නේ ගන්න පුළුවන්. ආසන්න ආසන්න. ඔයාගේ ප්‍රශ්නයක් ආව සමාලලාට ලකුණු හැමෝටම දෙන්නත් පුළුවන්. හරි, කාට හරි තරග කරන්න පුළුවන්. බේරුම් කරන කියන්නේ ගැටු විසඳීමේ ශිල්ප ක්‍රමයක් නේද කියලා. ඒ නිසා ඊගොඩ අභිප්‍රේරණ ක්‍රියාවලිය තුළ හඳුනාගත හැකි නොවන්නේ කුමක්ද කියලා. අභිප්‍රේරණය තුළ අසහනය කියන එක තියෙනවා, ඇදගෙන යාම තියෙනවා, ඩ්‍රයිවර්ස් තරහා කියන්නේ සොයනද චර්යාව තියෙනවා, අසහන ඉවත් තියෙනවා. ඒතොර ඉක්ුණවුණු අවශ්‍යතාවය තෘප්තිමත් භාවයක් නැතිවීම නේද? ඒක අසහනය. ඒතොර එහෙනම් ඕක හතරම තියෙනවා. නොවන්නේ කුමක්ද කියලා ඇහුවට එහෙම නොවන්නේ මොකවත් නැහැ ඕකේ. ඒතොර ඕකේ ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියෙනවා. හරි, ඒතොර ඕකේ උත්තරයක් කියලා අපිට ගන්න බැහැ. අසහනයක් තියෙනවා, ඇදගෙන යාම සොයනද චර්යාවක් තියෙනවා, අසහන ඉවත් වීමක් තියෙනවා. හරි, මේකට අනිවාර්ය අභිප්‍රේරණ ස්වස්ථතා න්‍යාය ඉදිරිපත් කරන ලද්දේ කවුද කියලා අහලා තියෙනවා. ඒක දන්න ඕනලා. ටූ ෆැක්ටර්ස් තියරි එක ෆ්‍රෙඩ්‍රික් හර්ස්බර්ග් තමයි ඉදිරිපත් කරන්නේ. වික්ටර් හූම් විසින් ඉදිරිපත් කරපු න්‍යාය අපේක්ෂා න්‍යාය. හොඳ නායකයෙකු සතු ගුණාංගයක් නොවන්නේ අර අන්මතයන්ට ගරු කිරීම, තම අභිමතය පරිදි කටයුතු කිරීම. හොඳ නායකයෙකුගේ ලක්ෂණයක් නෙවෙයි තම අභිමතය පරිදි කටයුතු කිරීම. එනම් 55.1 ශ්‍රී ලංකා නීති පද්ධතිය දක්න නොලැබෙන්නේ කුමක්ද කියලා ඔය ප්‍රශ්නේ කලින් අපි කතා කරපු එක. පෘතුගීසි නීතිය ලංකාවේ නීති පද්ධතිය නෑ. සිවිල් නීතියේ ප්‍රධාන අරමුණක් වන්නේ අලාභයට පත් වූ අයට වූ අලාභයේ පියවා දීම. 57.4 අන්තර්පුද්ගල බලය ලැබෙන මූලාශ්‍රයක් නොවන්නේ කුමක්ද කියලා අහනවා. ඒක අන්තර්පුද්ගල බලය ලැබෙන මූලාශ්‍ර ගැන කතා කරන්නේ නේද? ඒතර ඕවත් අපි දිගින් දිගටම කතා කරපු ප්‍රශ්න. බලන්න නීත්‍යානුකූල බලය, ප්‍රවීණතා බලය, තීරණ ගැනීමේ බලය, දඬුවම් කිරීමේ බලය. ඕකේ මම මේ ප්‍රශ්නෙත් එක්ක හදාගෙනම ඔයාලත් එක්ක කතා කරා. එතකොට බලය, අධිකාරිය, දේශපාලනය ගැන අපි කතා කරා. එකයි නේද? එතකොට ඔයාලගේ පාඩම් ටිකත් මම දැන් මතක් කරන්නම් ආපහු මුලින් ඉඳන්. මේ පාඩම් වලට අදාළව මොනවද කරන්න ඕනි කියලා. හරි? එතකොට මේ ටිකත් එක්ක ගන්න. ඊගාට අපිට කතා කරන්න තියෙන්නේ උද්ද මූල්‍ය කියන එක ඔයාලට අදාළ නැහැ. උද්ද මූල්‍ය කියන එක ඔයාලට අදාළ නැහැ. මොකද ඔය ප්‍රශ්නේ එදා තිබ්බේ තිබ්බා. හරි, එදා තිබ්බේ තිබ්බා.
උත්තරේද අන්තර් පුද්ගල බලය ලැබෙන මූලාශ්‍රමවත් තියෙන ප්‍රතිලාභයේ බලය, දඬුවම් කිරීමේ බලය, නීත්‍යානුකූල බලය සහ ප්‍රවීණතා බලය. ඒතර මේ කියන්නේ අන්තර් පුද්ගල බලය ලැබෙන මූලාශ්‍රයක් නොවන්නේ. ඒතර මේ කියන්නේ නම් මොකද්ද? නීත්‍යානුකූල බලය කියන එක තියෙනවා. හරි? ප්‍රවීණතා බලයක් තියෙනවා. හරි? ඊගාවට කැමැත්ත පිළිබඳ බලය මේකේ අදාළ නැහැ. දඬුවම් කිරීමේ බලය මේක ඇස්සේ තියෙනවා. එතකොට එහෙනම් තීරණ ගැනීමේ බලය කියන එක අන්තර්පුද්ගල බලය ලැබෙන මූලාශ්‍රයක් නෙවෙයි. තීරණ ගැනීමේ බලය කියලා කියන්නේ view සහ අවස්ථාන සිට බලය ලැබෙන මූලාශ්‍රයක්. හරි නේද? පරිමාව අනුව කියන එකත් අදාළ නැහැ. හරි. ඊගාට මෙන්න මේ ප්‍රශ්න ටික දාලා තිනවා මම. නූතන මානව සම්පත් කළමනාකරුගේ කාර්යය පැහැදිලි කරන්න. හරිද? ආයෙත් මේ උත්තර ටිකද කියන්න කියන්නේ. උත්තර ටික ආපහු කියන්න මං ගාවත් බලන්න. 6 වෙනි එකට 3. හරි? 6ට 3. 7ට 4. 8ට සංස්කෘතික කම්පණයේ 2, මයිකල් ආම්ස්ට්‍රෝන් කියන කතාව 9, 3. 10 සංයුක්ත උපායමාර්ග තීරණය කිරීම සම්බන්ධ ප්‍රශ්නයේ උත්තරේ 3. 11 මානව සම්පත් කළමනාකරණයේ අරමුණක් වන්නේ කියලා අහලා තියෙන උපායක්‍රමික මානව සම්පත් කළමනාකරණයේ උත්තර තුනක් තිබුණා 2 3 4. 12 සම්පත් පාදක කොටගත් ප්‍රවේශයේ මූලික ඉලක්කය කියන එක ඒකේ 12 1 13 4 14 1 15 4 16 4 17 4 18 1 19 1 22 21 4 22 1 23 3 24 4 25 4 26 3 27 1 28 2 29 1 32 31 3 32 2 33 2 34 3 35 1 36 3 37 1 38 4 39 3 43 3 41 3 42 4 43 1 44 4 45 4 46 1 47 4 47 4 49 3 50 1 50 3 52 විශේෂ උත්තරයක් තිබුණේ නැහැ කියලා. එතන එහා ප්‍රශ්න ටික මම ගාව නැහැ. එක 54 එක 55 එක 56 3 57 4 58 3 එච්චර. 6 4 නෙවෙයිද? 6 3
බහිද්ගත රැකියා පැවරුමක් කියලා කියන විදේශ සහකාවක් සඳහා සේවාදායකයන් පත් කිරීමනේ. හරි. පය තුන. හරි. අහගන්නකෝ දැන්. ඔයාලට සාමාන්‍ය මේ දාලා තියෙනවා ආපහු සිද්ධි අධ්‍යයනයට අදාළ එකක්. ඒකටත් උත්තරේ ලියන්න. මම ආපහු ඒකටත් අද කතා කරන්න. දැන් මේකේ ප්‍රශ්න ටික ගත්තට පස්සේ මේ ප්‍රශ්න විතරක් නෙවෙයි, ඉන්න පුළුවන් ටිකත් එක්ක මම කතා කරන්නම්. 59 60 අතාරින්නකෝ, ඒක වෙන ප්‍රශ්න ටිකක් ඔයාට අදාළ නැහැ. මේ පාර කොටසට අදාළ නැහැ ඒක. ව්‍යාපෘති සම්බන්ධ ප්‍රශ්නයක්. ඒකෙන් ඔයාලට ප්‍රශ්න අහන්නේ නැහැ. දැන් කලබල වෙන්න එපා. හරි, කලබල වෙන්න එපා. සෙකන්ඩ් පේපර් එකේ අනිවාර්ය ෆස්ට් පේපර් එකේ දැන් අනිවාර්යයෙන්ම 60 එනවා. ඒ 60 න් මම කතා දැන් ඔයාලා ওই පේපර් තුන ඇතුලේ මම කතා කරපුවා තියෙන්නේ. ඔවා පැහැදිලිවම 40 45 ඔවා ඔහොමම කැරකිලා කැරකිලා එනවා. හරිද? පහළොවක් විතර එහෙම්මෙන් ඉන්න පුළුවන්. ඒ ඕවට එක ගෑවිච්ච ඒවා නැති මේවා නෙවෙයි, ගෑවිලා යන ඒවා. ඒ කියන්නේ 60ම ඇත්තරම උතර කතා කරලා තියෙන්නේ. හරිද? දැන් හිතන්නකෝ මේ ප්‍රශ්න ටික ඔය EPF එකෙන් එන ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම එනවාමයි. EPF එකේ මොකද්ද? සේවකයා 108යි, සේවා යෝජකයා 112යි, සමස්තය 120යි. ওই ප්‍රශ්න තුන විතර අහනවා. සේවා නියුක්ති භාරකාර ආරම්භයේ 103 අනිවාර්යෙන් අහනවා. ඒ වගේම පාරිතෝෂික සම්බන්ධයෙන් පාරිතෝෂික ගණනය කරන එක අනිවාර්යෙන් අහනවා. තරම ප්‍රශ්න 6ක් විතර තියෙනවා. හරිද? ඒකයි ඒවා වළක්වන්න බැහැ. ඒවා අහන්නම වෙන ඒවා එනම ප්‍රශ්න. හරි? අකුණු 6ක් විතරම. හරි? ඒ වගේම ඒවට අදාළ අනපනම් ටික සාප්පු ආකාරයක් සේවක පන්ත කවද්ද කියලා ආයි, ප්‍රසූති කාදා රාජ්‍යා පන්ත කවද්ද කියලා ආයි, ඊට පස්සේ සේවක අරසාද කාර්යදර කවද්ද කියලා ආයි, සේවා නියුක්ති භාරකාර ආරම්භ කවද්ද කියලා ආයි, පාරිතෝෂික ගේම් ටික පන්ත කවද්ද කියලා ආයි, කාර්මික ආරවුල් පන්ත කවද්ද කියලා ආයි, කර්මාන්තර ආඥා ප්‍රාණ කවද්ද කියලා ආයි, තරුණින් ස්ත්‍රී සේවයේ යෙදවීම පිළිබඳ ප්‍රාණ කවද්ද කියලා ආයි, ඕකම පහක් විතර අහනවා. ඔය ටිකෙන්ම ලකුණු 12ක් විතර එන්න. තේරෙනවද? අනපනත්තික ටිකෙන් අනපනත් වලින් හිතන්නකෝ අනිවාර්යයෙන්ම 10ක් 11ක්වත් අනිවාර්යෙන් එනවා. කොලක් වන්න බෑ කියනවා, මේක අහන්න වෙනවා. හරිද? එතන ඒකෙන් එහෙම ටික එනවාමයි. ඒතකොට එතනම ඔය ප්‍රශ්න 11ක් ඇවිල්ලා ඉවරයි. ඊට අමතර ඔය මම කතා කරපුවා පාඩම් විදිහට ගත්තාම මතකයිනේ. හරිද? මොකද්ද අපි කතා කරේ? නූතන මානව සම්පත් කළමනාකරණ අභියෝග. මේකෙමුත් මතක තියාගන්න ප්‍රශ්න 5ක් හෝ 6ක් අහනවමයි. හරි? ඊගවට ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණ අභියෝග. මේකෙන් තමයි බහිර්ගත රැකියා පැවරුම් සම්බන්ධයෙන් අහන්නේ ප්‍රශ්න 4ක්වත් ඕකෙම උතාරයි. හරි? ඊගාවට මම කියන්නේ කෙටි පේපරද? ඊගාවට අපි කතා කරමු විවිධත්ව කළමනාකරණ. ඊගාවට ආචාර ධර්ම. මානව සම්පත් කර්මාන්තය ගැන කතා කරා. හරිද? ඊගාට උපායක්‍රම. මානව සම්පත් කර්මාන්තය. එතකොට මේ උපායක්‍රමික මානව සම්පත් කර්මාන්තය කියන්නේ මොකද්ද? උපායක්‍රමික මානව සම්පත් කර්මාන්තය ප්‍රධාන ප්‍රවේශයන් හතර අන්න ඒවා ගැන තමයි මේ කියන්නේ. හරි? උපායක්‍රමික මානව සම්පත් කරා. ඊගාට මම කියන්නේ සංවිධාන චර්යාව. සංවිධාන චර්යාව ගැන කතා කරද්දී සංවිධාන චර්යාවේ ඓතිහාසික විකාශනයත් එක්ක
ඒ යුගයන් හතර පිළිබඳව මේ කිමුත් අනිවාර්ය ප්‍රශ්න හයක් විතර එක තැනම අහනවා. හරි. ඊට පස්සේ මෙතන පුද්ගල චර්යාව ගැන කතා කරා. පුද්ගල චර්යාවත් එක්ක පුද්ගල චර්යාවේ ලක්ෂණ ටිකක් තියෙන කතා කරා. ඊට පස්සේ මෙතන කතා කරා පෞරුෂත්වය ගැන කතා කරා. තන පෞරුෂත්වය ගැන කතා කරද්දී සිග්මන් ෆ්‍රොයිඩ් කතා කරනවා කතා කරා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ යුග කාලච්ඡේද පහ ගැන කතා කරා නේද? පෞරුෂත්ව ගති ලක්ෂණ ගැන කතා කරා. මේවා ගැන කතා කරා. ඊගාට අපි ආවා මොකද්ද? සංජානනය ගැන කතා කරා. හරිද? සංජානනය ගැන මේකෙදි කතා කරා. ඒක සංජානනය ගැන කතා කරා. ඊට පස්සේ ආකල්ප කුසලතා පිළිබඳව යම් ආකාරයකට කතා කරා පොඩි කෑල්ලක්. ඕල්පොට් සාහුගේ අනුගාමිකයෝ ඉදිරිපත් කර අගනාකම් ගැන කතා කරේ උතනනේ. ඒතර ආකල්ප කුසලතා ගැන කතා කරන ඉවර වෙලා සංවිධාන ගැටුම්. සංවිධාන ගැටුම් ගැන කතා කරා. ප්‍රධාන සංවිධාන ගැටුම් ගැන කතා කරා. ප්‍රධාන මතයන් තුනක් ගැන කතා කරා නේද? ඒතර ගැටුම් පිළිබඳ ක්‍රියාවලිය ගැන කතා කරා. ගැටුම් විසඳීමේ ශිල්ප ක්‍රම ගැන කතා කරා. ඒ වගේම සමහර ගැටුම් හිතකර ගැටුම් කියලා ඒවා වර්ධනය කරගන්න ඕන කිව්ව හින්දා ගැටුම් වර්ධනය කිරීමේ ශිල්ප ක්‍රම ගැන අපි කතා කරා කලබලයක් නැතුව. ඒක සංවිධාන ගැටුම් ගැන කතා කරා. ඒ වගේම අපි කතා කරා සංවිධානයක දේශපාලනය බලය අධිකාරිය ගැන කතා කරා. ඒ අනුව අන්තර්පුත්කල බලය ලැබෙන මූලාශ්‍රයන් සහ ව්‍යුහාත්මක බලය ලැබෙන මූලාශ්‍රයන් ගැන වෙන වෙනම කතා කරලා ඉවර කරලා තිබෙනවා. හරිද? එතකොට බලය සම්බන්ධයෙන් සංවිධාන දේශපාලනයේ බලය අධිකාරිය ගැන කතා කරා. සංවිධාන ගැටුම්, සංවිධාන දේශපාලනයේ බලය අධිකාරිය, ඒ වගේම අපි කතා කරා අභිප්‍රේරණ. අභිප්‍රේරණයේ වශයෙන් ප්‍රධාන වශයෙන් අපි න්‍යායන් හතරක්, ඒප්‍රන් මැස්ටෝලජි අවශ්‍යතා දුරාවලිය, එක්සා වයි න්‍යාය, ස්වස්ථතා න්‍යාය, වික්ටරුන්ගේ අපේක්ෂා න්‍යාය, ඔය න්‍යායන් හතර පිළිබඳව විශේෂයෙන් අපි කතා කරා අභිප්‍රේරණය යටතේ. ඊට පස්සේ අපි ආවේ ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ගැන කතා කරා. නීතිය ගැන කතා කරා. ඊට පස්සේ මේකත් එක්කම අනපනත් ගැන කතා කරා. ඊගාට සිද්ධි අධ්‍යයනය. සිද්ධි අධ්‍යයනය කියලා කියන්නේ සම්පූර්ණම සෙකන්ඩ් පේපර් එකේ උත්තර ලියන එක. ඒකේ පළවෙනි ප්‍රශ්නේ කියලා මම කිව්වා. ඊට පස්සේ පංචවිධ සංකල්පය. එතකොට මතක තියාගන්න. මේවට අදාළව මම PDF ටිකක් දැස් කරලා ඔයාලට දුන්නා. මේක ගත්තට පස්සේ මේ කොටස විතරක් ගත්තොත් සාල සිලබස් එක. හරිද? ඔයාලා PDF ටික එකතු කරලා ගත්තොත් බලන්න ලොකු සිලබස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම උපාධි පාඨමාලාව ඇතුලේ විශාල ප්‍රමාණයක් මේකෙන් ආවරණය වෙනවා. ඒ නිසා තමයි ඔයාලගේ උපාධියට යද්දී පැහැදිලිවම උද්දත් එහෙම පිටින්ම ස්කිප් කරලා යන්න පුළුවන් වැඩක් නේ. අවුරුදු දෙකක් ඇතුළත ඔයාලට උපාධිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවේ උපාධිය ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ විෂය කරුණු කාරණා ඇත්තටම උගන්වලා ඉවර කරලා තියෙන සමය ඇතුළේ තව කරුණු කාරණා ගොඩාක් තියෙනවා. මම මේ ප්‍රධාන මාතෘකා ටික විතරයි කියතොල් බානකො මේ කියන මාතෘකා ටික ඔක්කොම එකිනෙක එකිනෙක කතා කරලා පැහැදිලිව ඉවර කරලා තියෙන්නේ. ඉතින් දැන් මේවට අදාළව ඉන්න පුළුවන් ප්‍රශ්න ටිකත් මම සාකච්ඡා කරලා ඉවරයි වා. හරිද? එතකොට සාකච්ඡා කරලා ඉවරයි. සෙකන්ඩ් පේපර් එක ඇතුලේ මේක අනිවාර්යයෙන්ම එන ප්‍රශ්න ටික මම කිව්වා. ඔන්න මම ෆස්ට් පේපර් එක ගැන කතා කරා නේද? ෆස්ට් පේපර් එක ඇතුලේ ඔන්න ඔය ඩීප් පේපර් තුන හොඳට ආපහු උත්තර ටික බලන්න. මොකද ඔය කියන ඒවා මම කෝ 30 40ක් එහෙම පිටිම කැරකිලා ඒ 20ක් විතර එහෙම ඒ කියන්නේ ළඟ යන ඒවා. ඒතර ඕකෙම උත්තර හොයා ගන්න පුළුවන් ඔයාලට. ඒ නිසා මේ ආසන්න කතා කරපු සති තුනේ කරුණු කාරණා එකක්වත් මගහැරව ගන්න එපා. ඊට අමතරව මෙන්න මේකෙන් සෙකන්ඩ් පේපර් එකට මම ආපහු ඉන්නම්. දැන් සෙකන්ඩ් පේපර් එක ආපහු ලියන එක ගැන අහුවා.
සකන් පේපර් එක ලියන එක ගැන අරපු නිසා සකන් පේපර් එක මම ආපහු ඉස්සෙල්ලාම ඔයාලට ඉන්නේ මොකද්ද? දැන් ආපහු ගොඩාක් අය මට මතක් කරලා දෙනවා සර් ආපහු කතා කරලා දෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ ගන්න උත්තර ලියන්න කියලා. ඒතර පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන් මොකක්ද වන්ට එන්නේ? සර් සිද්ධියක් තියෙන. හරිද? සර් එක්ස්කියුස් මී ඔව්. සර් සිද්ධියක් දෙනයි කියන එකට පස්සේ තියෙන මාතෘකා දෙක මොකද්ද ලියලා තියෙන්නේ? විද්‍යා දිනේට පස්සේ තියෙන පංචවිධ සංකල්පය පයස් කන්සෙප්ට් එක එකයි තියෙන්නේ. හරි, දැන් මේ සිද්ධි අධ්‍යයනය කියන එක උත්තර ලියන්න යනකොට සම්පූර්ණ දැන් ඔයාලට ඔය දීලා තියෙන සිද්ධියත් කතා කරලා තියෙනවා පැහැදිලිව. හරිද? අනිවාර්යයෙන්ම ඔයාලට සිද්ධිය ඇතුලේ HRM ඩිපාර්ට්මන්ට් එකක් නැත්තම් පැද්දුවා කියවගෙන යද්දි HRM ඩිපාර්ට්මන්ට් එකක් නැහැ කියලා ඔයාලට තේරිච්ච ගම ඉස්සෙල්ලාම ලියනකොට ඔයා පටන් ගන්න මේ කියන ආයතනයේ සේවක සමාජවල 250 300ක් ඉන්නවා HRM එකක් ඩිපාර්ට්මන්ට් එකක් නැහැ කියලා තිබුණොත් ඔයා පටන් ගන්නකොට පටන් ගන්නට මේ ආයතනයේ සේවකයන් අපි හිතමු 315ක් ඉන්නවා. නමුත් 315ක් සිටියත් මේ ආයතනය සඳහා වෙනම මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් නැතහොත් ඒකකයක් ස්ථාපිත කරලා නැහැ. ඒක මෙහි තියෙන ප්‍රධාන අඩුපාඩුවක් මන්ද කියලා දාන්න ඒකේ සමානලට එච්චාරෙන් කරන කෙනාගේ සුසුකම් දිහා දාලා මෙන්න මේ කියන සුසුකම් තියෙන කෙනෙක් තමයි සම්පූර්ණ ආයතනය බලන්නේ. ඒක ප්‍රමාණවත් නැහැ. එයාගේ බඳවා ගැනීම සම්බන්ධයෙන් සහ එයාගේ සුසුකම් සම්බන්ධයෙන් නිසි තොරතුරු මේක සඳහන් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ ටික පොදුවේ ලියන්න පුළුවන්. පැහැදිලිද? ඒ ටික පොදුවේ ලියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම HRM ඩිපාර්ට්මන්ට් එකක් ඔයාලට එන එකේ නැහැ. හරිද? එතකොට HRM ඩිපාර්ට්මන්ට් එකක් නැතුණාම ඔයා ලියනවා මේ ආයතනයේ මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවක් ඒකකයක් ස්ථාපිත කරලා නැහැ. මානව සම්පත් කළමනාකරණ කාර්යයන් නම් දීලා තියෙනවා මෙන්න මේ අහවලා තමයි කරගෙන යන්නේ. ඒ නිසා එයාටද ප්‍රමාණවත් සුසුකම් මේකේ හඳුනා ගන්න බැහැ. ඒ නිසා ඒක විශාල අඩුපාඩුවක් කියලා පළවෙනි ඡේදය දෙන්න ඒකට. පළවෙනි ඡේදය අයින් කරන්න ඒක. හරි. ඔයාලට ඔය දීලා තියෙන පේපර් එකේ තියෙනවානේ නිමියඳුම් ඇතුළු සෙල්ලම් බඩු නිපදවීමේ ආයතනයක් අරවින්ද මහතා විසින් ඕරු නමින් 2016 වර්ෂයේ ආරම්භ කොළඹ ආරම්භ කළ අතර මේ වන විට එහි ප්‍රධාන ශාඛාවන් පහක් මහනුවර ගම්පහ කළුතර ගාල්ල අනුරාධපුර පවත්වාගෙන යන අතර දැනට සිටින සේවකයන් 540 පමණක් සියලුම ආයතනවල රැකියාවන්හි නිරතව සිටී. ප්‍රධාන කාර්යාලය 130ක් පමණ රැකියාවේ නියැලී සිටින අතර ශාඛාවන්වල ආසන්න වශයෙන් එක් ශාඛාවක 80ක් පමණ රැකියාව නිරත වේ. සෑම ශාඛාවකම සේවකයන් 20 දිනකට පමණක් සේවක අර්ථසාධක කර්ම දැල්ලා සේවා නියුක්ති භාර ආරම්භ දා ගෙවීමට කටයුතු කරන අතර සේවකයන්ගේ සේවා කාලයද වසර 5කට වරක් අලුත් කිරීමට අරවින්ද මහතා කටයුතු කරයි. සියලුම සේවකයන්ගේ වැටුප් ගෙවීම කොළඹ ප්‍රධාන කාර්යාලයේ පමණක් සිදු කරන අතර මේ නිසා ශාඛාවල සිටින සේවකයන්ට අත්තිකාර මුදල් ලබා ගැනීමට පවා නොහැකි වී ඇති අතර නියමිත දින වැටුප්ද බොහෝ විට නොලැබේ. සෑම ශාඛාවක් සඳහාම කළමනාකාරීව පත් කර ඇති අතර ඔහු ශාඛා සාකාවට සේවකයන් බඳවා ගැනීම ඉවත් කිරීම පුණු වර්තන සංවිධානය කිරීම ආදී කටයුතු මූලිකව සිදු කරන අතර සේවකයන්ගේ උසස් වීම ලබා දීම කොළඹ කාර්යාලයෙන් සිදු කරයි. පරම වර්ග තුනේදී සේවකයන් බඳවා ගැනීම වැටුප් ගැනීම උසස් වීම ලබා දීම නිවාඩු ලබා දීම ආදී සියලු කටයුතු අරවින්ද මහතාගේ බිරිඳ වන වයලට් මහත්මිය සිදු කළ අතර දැන්වීම කටයුතු රජයේ සේවයෙන් නිෂ්ඨාවන ගොස් සිටින ධනවතී මෙනවිය විසින් සිදු කරගෙන යනු ලබයි. හරිද? දැන් ඒතකොට මේ කතාවේ පැහැදිලිව එනවා HRM ඩිපාර්ට්මන්ට් එකක් නැහැ. එතකොට මේ සේවකයන් පිළිබඳව වක්‍රාකාර අදහස් ටිකක් වාර දෙනවා. දැන් මේක බලන්නකො දැනට විශ්‍රාම අරගෙන ඉන්න කවුද? ධනවතී මෙනවිය කියලා කියන්නේ මොකද්ද? එයාගේ චරය රටාව කොයි වගේද? ධනවතී මෙනවිය කියලා කියන්නේ නේද? කතාවද බඳපු නැති එක්කෙනෙක්. ඒකනේ මෙනවිය කියලා දාලා තියෙන්නේ. හරි. මොකද ගැතේ කියන්නේ දැන් ඔයාලා මෙන්න මේකයි දැනගන්න ඕනේ. මේක හරියන්නේ මේක ලිව්වට පස්සේ ඊගාඩෝ පොයින්ට් වශයෙන් මම ඔයාලට කිව්වා බඳවා ගැනීමේ ප්‍රශ්න තියෙනවා ගන්න. බඳවාගෙන අනිවාර්යයෙන්ම ඕකේ හොයන්න බඳවා ගැනීම තිබ්බ අඩුපාඩු මොනවද? හරි, බඳවා ගැනීම තිබ්බ අඩුපාඩු ටික හොයන්න. ඊට පස්සේ
බඳවා ගැනීමත් එක්ක ඔය තෝරා ගැනීම කියන ඔක්කොම එකට දාන්න බෑ. බඳවා ගැනීම මේකෙම තෝරා ගැනීම දාන්න. ඔය තියෙන ගැටළු සහගත තත්ත්වයන් ටික දාන්න. ඊගොඩ මම එන්නම් මේකේ සංවේදන වලට. සංවේදන ගත්තට පස්සේ මේ වගේ අනිවාර්ය එන එකක් තමයි වැටුප් නියමිත දිනට වැටුප් ගෙවන්නේ. හරි, නියමිත දිනට වැටුප් ගෙවන්නේ ඒක දාන්න. නියමිත දිනට වැටුප් නොගෙවි. ඒ වගේම අත්තිකාරම් ලබා ගැනීමට නොහැකි. හරිද? වැටුප් අත්තිකාරම් ලබා ගැනීමට නොහැකි. වැටුප් වැඩි නොවීම. වැඩි නොවීම සහ නොකිරීම. වැටුප් වැඩි කරලා නැත්තම්. ඊගොඩ මේකටම ගන්න, වැටුප් එකටම ගන්න මොකක්ද අර මම කියන EPF. සේවක අර්ථසාධක අරමුදලට. දායක වෙනකොට සමහරවට ඔක්කොම සේවකයෙක්ට මේකෙත් කියන 100 30ක් විතර වගේ විතරයි EPF ගෙවන්නේ, අනිත් අයට ගෙවන්නේ නැහැ. හරිද? ඒතකොට අන්න ඒ දුක මෙතන ලියන්න EPF ගෙවන්නේ නැහැ. ඊගොඩ ETF එකක් තියෙනවා. සේවා නියුක්ති භාර අරමුදල. හරි, ඒකත් ගෙවන්නේ නැහැ. හරියට. ඒකට ඒකත් දාන්න. මොකද EPF එකයි ETF එකයි එකට ක්‍රියාත්මක වෙන්නේ සේවක අර්ථසාධක අරමුදලට යම් කිසි කෙනෙක් දායක වුණොත්, එයා අනිවාර්යයෙන්ම සේවා නියුක්ති භාර අරමුදලටත් ඒ ඇප්ලිකේෂන් එක හරහාම දායකත්වයක් දක්වන්න ඕනේ. ඒවා රෙජිස්ටර් කරනකොට එකවර තමයි ආයතනවල රෙජිස්ටර් කරන්නේ. ඒතර වෙන සේවා නියුක්ති භාර අරමුදල හරියට ගෙවන්නේ නැහැ කියන එක ඕකේ තියෙනවා. එතකොට මම මේ කියන්නේ සංවේදනය තුළ මේ ප්‍රශ්න ටික ඔක්කොම තියෙනවා. හරිද? ඊට අමතරව සේවකයන් ඉවත් වීම සම්බන්ධයෙන් ගත්තනකොට. හරිද? ඊගවර ගත්තට පස්සේ මම ගන්න කාර්යපාල කාර්යපාල සමාජලාවට ගණනය කරන්නේ නැහැ. කාර්යපාල ගණනය කරන්නේ නැහැ කියලා ලියන්න පුළුවන්. ඊගවට සේවකයන් උසස් වී ඉවත් වීම මාරු. මේක ගැන කතා කරනකොට උසස් වීම පටිපාටි හරියට සිද්ධ වෙන්නේ නැහැ කියලා අනිවාර්යෙන් ඕකේ ඇති. උසස් වීම පිළිබඳ ගැට. ඉවත් වීම සම්බන්ධයෙන් ගැටිවිටි එක මෙන්න මෙතනට දාන්න. හරි, පාරිතෝෂික. පාරිතෝෂික ගැටි. අනිවාර්යෙන් පාරිතෝෂික ගෙවීම පිළිබඳ ප්‍රශ්නය අවුරුදු පහකට වරක් අවුරුදු දිවුසුම් අලුත් කරනවා කියලා කියන්නේම මොකද්ද? පාරිතෝෂික නොගෙවා සිටීමට වග බලාගෙන. හරි, වක්‍රාකාරව වංචාසාගත සිද්ධීම මේක අපි සිද්ධ කරනවා කියන එක තමයි මේ පැහැදිලිව කියන්නේ. හරිද? එතකොට ඊගාවට අපිට වැදගත් වෙන කාරණාවක් තමයි විනය කළමනාකරණය. තොර විනය ගැන කතා කරද්දී පක්ෂපාතීත්වය. පක්ෂපාතීව කටයුතු කරනවා කියලා මේකේ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙයි. සමහර අයට නීතිය ක්‍රියාත්මක කරන්නේ, සමහර අය නීතිය ක්‍රියාත්මක කරනවා කියන එක පක්ෂපාතීත්වය මේක පැහැදිලිව ඇතුලේ මේ පස්සේ තියෙයි. හරිද? ඊගොඩ විශේෂයෙන්ම මෙන්න මේ කාරණාව විශේෂයෙන්ම ඔබ ශේෂ්ඨකේ අස්සේ තියෙන එකක් තමයි දුක්ගැනීම. පුද්ගලික කර්මනාකරණය අනිවාර්යයෙන්ම සිද්ධි අධ්‍යයනය තුළ ඇතුළත් වෙනවාමයි දුක්ගැනීමේ කර්මනාකරණයේ හේතුව තමයි. ඒ දුක්ගැනීමේ කර්මනාකරණය අස තියෙන්නේ දුක්ගැනවිලි එකතු කරන විදිය වැරදි. ඒවා ඉහළ කළමනාකාරීත්වයට දන්වන විදිය වැරදි. විසඳුම් ලබා දෙන විදිය වැරදි. ඒ සඳහා අවධානය යොමු කරන්නේ නැහැ කියන එක ඔක පැහැදිලිව තියෙනවා. ඒතර ඔයාලා මේකට උත්තරේ ලියද්දී අනිවාර්යයෙන්ම පැහැදිලිව ලියන්න
සේවකයෙකු දුක් ගැන විල්ලක් ඉදිරිපත් කරාට පස්සේ වැඩ කරන දින පහක් ඇතුළත ඒකට අදාළ විසඳුම් ලිඛිතව දැනුම් දෙන්න ඕනේ සේවකයාට. තේරුණාද? ඒක තමයි නීතිය සඳහන් වෙලා තියෙන්නේ. සේවකයෙක් දුක් ගැන විල්ලක් ඉදිරිපත් කරාට පස්සේ වැඩ කරන දින පහක් ඇතුළත ඒ දුක් ගැන විල්ලට අදාළ විසඳුම් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට එහෙනම් ඕක ඇතුළේ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක පැහැදිලිව මතක් කරන්න. ඒ වගේම ඔයාලා මේක සඳහා ඔයා මොනවද කරන්න කියලා කියනකොට ආපහු යටින් ලියන්න පුළුවන් ඔයාලට. ඔයා නම් සේවකයන් සඳහා දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් හදනවා, දුක් ගැනවිලි බාර ගන්න වෙන නිලධාරියෙක්පත් කරනවා. ඒ වගේම දුක් ගැනවිලක් සඳහා වැඩ කරන දින පහක් ඇතුළත විසඳුම් ලබා දීමට අවශ්‍ය වැඩ පිළිවෙල සඳහා ගත කරනවා කියන ලියන්න පුළුවන්. හරි, දැන් ඔයාලට මං කියන එක පිටු භාගයක් දුන් කාලක් විතර වී කොහොමද ලකුණු පහක් හම්බ වෙනවා කියලා බලන්න පුළුවන් ලියන්න පුළුවන් එකක් ගන්න. දැන් මේ මේ කියන ඒවා එකිනෙක යන්නේ. එතකොට දැන් ඔය කියන විනය කළමනාකරණය, දුග්ගණිත කළමනාකරණය නේද? එතකොට මේ කාසේ මූල්‍ය වංචා වගේ දේවල් තියෙනවා. එන්නේ මේ දේවල් එක ලියන්න. ඊට අමතරව අපිට පුළුවන් ප්‍රමාණවත් පුහුණුව සංවර්ධනය, පුහුණුව හා සංවර්ධනය සේවකයන්ට දීලා නැත්තම් ඒ දීලා නැති එක ලියන්න පුළුවන්. ඒ ශ්‍රමික සම්බන්ධතා පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් මෙයාලා දීලා තියෙනවද නැද්ද කියන්නේ. ඈ ඒ වගේම විශේෂයෙන්ම ඔයාලගෙන් අහනවා මොකද්ද ඔය සංවේදනත් එක්කම පිටිපස්සෙන් දිනවල කමක් නැහැ, ඒක මොකද්ද? සුභ සාධක. සෞඛ්‍ය හා ආරක්ෂක. දැන් සුභ සාධනයේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් ඔයාලට කියයි නිල ඇඳුම් කප්පාදු කළා. නිල ඇඳුම් දුන්නා, දැන් ඒක කප්පාදු කළා නේද? ප්‍රවාහන පාවුකම් දුන්නා, ඒක දැන් නැහැ. ඊට පස්සේ ආහාර දුන්නා, ඒක දැන් නැහැ. ඊට පස්සේ සමානලාට දීපු දීමනා ටික දැන් දෙන්නේ නැහැ. එහෙම කියලා. සෞඛ්‍ය ආරක්ෂාව ගැන කතා කරද්දී සේවකයන්ගේ ආරක්ෂිත ඇඳුම් පැළඳුම් ටික දෙන්නේ නැහැ. ඒව ගැන බලන්නේ නැහැ. නර්ස් කෙනෙක් මේකේ නැහැ. අසනීපයක් වුණොත් එහෙම දෙන ලොකු කතන්දර ටිකක් ෆෝකස් වෙ කියලා. තේරුණාද? එතකොට ඔන්න ඔය ටික පැහැදිලිව ගන්නද? දැන් එහෙනම් මේ බලන්නකො. මම මේ ලියපු විදියට මේ අනුපිළිවෙලටම ඔයා ලියන්න ඕනේ කියලා කියන්නේ නැහැ. හැබැයි මෙහෙම ඔයා චාට් එකක් දාගෙන හිටියනම් කලින්ම ඔයාට ලේසි ටක් 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 කරලා මේවා ලියාගෙන ලියාගෙන යන්න. අනිවාර්යයෙන්ම ඔයාට හාප් සීට් එකකට වඩා ලියන්න පුළුවන්කම හම්බ වෙනවාමයි. තේරුණාද? හාප් සීට් දෙකක් පිරෙන්න ලිව්වොත් පොළ දෙකක් දෙපැත්තක්, يعني මේ එක පැත්තක් නේද, එක පැත්තයි එහා පැත්තයි බිඳෙන්න ලිව්වොත් අනිවාර්යයෙන්ම ඔයාට ලකුණු 9ක් කොහොමත් හම්බ වෙනවාමයි වේදාවේ. මොකද හේතුව බලන්න කියලා දන්නවා, ඒ අවශ්‍ය කාරණා ටික ඔක්කොම ඔයාලා ඉවරයි. එකමාරු දෙහලිය තිබුණොත් බය වෙන්න දෙයක් නැහැ, ලකුණු 8ට එහා හම්බ වෙනවාමයි. තේරුණාද? එතකොට මම මේ කියන්නේ ටික ගොඩ කරලා ලියන්න. පොඩ්ඩක් ලියන්න පුළුවන් නේ. එතකොට මේකට ඔන්න උත්තර ලියන විදිහ. හරිද? එතකොට මේකේ ඔබ ප්‍රධානියා වුණේ නම් ඔබ මේ සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවද කියලා කියුවාම මේකේ තිබ්බ අඩුපාඩු ටික ඔයා කරන්නේ. ඔයා කරනවා නම් මෙන්න මේ විදිහට තමයි කරන්නේ කියන එක යටි ලියන්න. හරි? එතකොට මම නම් කියන්නේ කවුරු හරි මේකේ පිටු දෙකක් ලියලා එහා පැත්තේ අඩුම ගානේ පිටු භාගයකට වඩා ලියලා තිබුණොත් එයාට ලකුණු 15ම ගන්නවා. අඩු පාඩුවක් නැතුව ලකුණු 15ම හම්බ වෙනවා. ඒක අඩු කරන්න බෑ. තේරුණාද? ඒ නිසා මේ ලකුණු 15 එකක්වත් අඩු වෙන්නේ නැතුව ඔයාලට ගන්න පුළුවන්. මොකද ලියලා තිබුණොත් ඒ ලකුණු ටික දෙන්න ඕනේ. එහෙනම් සමහර ළමයි මේකේ ලකුණු 96 97 ගත්තා හිටියා. ඔහුගේ පේපර් වල නේද? දැන් ඔයා දන්නවා දක්ෂතම ශිෂ්‍යයා බවට පත් වීම තුළ ඔයාලට හම්බ වෙනවා සම්මානෙකුත් හම්බ වෙනවා සාධකයකුත් හම්බ වෙනවා නේ. ඒතකොට ඩිප්ලෝමා පාඨමාලාව ඇතුළේ එක සාධකයක් ගන්න ඇවිල්ලා ඔයාලට තව අතිරේක සාධකයකුත් හම්බ වෙනවා.
ඔයා CR එකේ ලිව්වත් A4 එකේ ලිව්වත් ප්‍රශ්නයක් නෑ. ඔයාලට පහසු එකේ ලියන්න. මොකද ඔයා උත්තර ටික ඔයා හරියට ෆොටෝ එක ගහලා PDF කරලා ඒවට එකතු කරන්න ඕනේ. එහෙනම් ඔයාලට පහසු එක ඔයා ලියන්න. එහෙම ගැටලුවක් නෑ. කැමතිකම් පාවිච්චි කරන්න. සමානලාට ලබන අවුරුද්දේ නම් මං හිතන්නේ ලියන පොලිටික පොව මෙහෙන් දැම්මට පස්සේ print out ගන්න වෙනවා. මේ පාර වලට එහෙම දාලා නෑ. මේ පාර දාලා තියෙන වට පළවෙනි එකේ ආව සීට් එක අදාළව මේ වෙනකොට දාලා තියෙනවා. ඔයා මේ වෙනකොට ඒක අරගෙන print out එකක් අරගෙන ලෑස්ති කරගෙන ඇති. ඒ වගේම මේ වෙනකොට ඔයාට admission එක හම්බෙලා තියෙනවා. admission එකේ print එකක් අරගෙන ඒ දේවල් දාගෙන ඇති. හරි. තාමත් admission ගත්ත නැති අය ඉන්නවනම් මේ සතිය ඇතුළත නේද? අතුම ගානේ බදාදා බ්‍රහස්පතින්දා විද්දිවත් admission එක අරගෙන ඉවර කරගන්න. හරි. මේක පැහැදිලිද? හරිනේ. ඔන්න මම පළවෙනි ප්‍රශ්නේ ඉවර කරා. හරිද? මේ පළවෙනි ප්‍රශ්නේ ගැන ආය කතා කරන්න දෙයක් නැහැ. පළවෙනි ප්‍රශ්නේ එහෙමමයි. හරිද? ලකුණු 15යි. ඊට පස්සේ මම ඉන්නේ වාට දෙවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නේ එනවාමයි කියන ප්‍රශ්න. මොකද්ද? මොකද්ද එන ප්‍රශ්නේ? මං කිව්වා නූතන මානව සම්පත් කළමනාකරුගේ පාරේ බාර හරි නූතන මානව සම්පත් කළමනාකරුගේ කාර්ය භාරය සර් එක්සෑම් එක ලියන්න ඕන නෑ නෑ ඔන්ලයින් නේ ඔන්ලයින් නේ ඔන්නේ එක්සෑම් එකට මේ පාර වලට වෙන්නේ ඔයා එක්සෑම් ගෲප් එකට මම දැන් බ්‍රහස්පතිදා වගේ වෙද්දි ඔයා ගෲප් එකට ඇඩ් කරගන්නවා එක්සෑම් ගෲප් එකට ඒ එක්සෑම් ගෲප් එකට උදේ 9 වෙද්දි හරියටම ප්‍රශ්න පත්‍රය දානවා ඒ ප්‍රශ්න පත්‍රයේ පුළුවන් අය print out ගන්න print out ගන්න හැමෝටම ගන්න කියක් නැහැ නේ පුළුවන් අය ගන්න ගන්න එක ගැටලුවක් නැහැ අනිත් අය ඒක paper එක තියෙන ඔයාලට එන WhatsApp group එකේ තියෙන එකයි ඉන්නේ ඊට පස්සේ හරියටම 12 වෙනකන් ඔයාලට උත්තර කියන්න පුළුවන් 12 වෙනින් පස්සේ ඔයාලට අතිරේක විනාඩි 30ක කාලයක් හම්බ වෙනවා paper එක ඔක්කොම කරලා සකස් කරලා ෆොටෝ ගාලා ඔක්කොම කරලා PDF කරලා ඊට අපහු එවන්න ඒක දිත් තව අතිරේක විනාඩි 5ක 10ක් කවර් වුණොත් සකස් වෙලිමක් කරනවා බයින් දෙපා හරි හරි මම දැන් යන්නේ දෙවෙනි ප්‍රශ්නෙට දෙවෙනි ප්‍රශ්නේ කිව්වේ නූතන මානව සම්පත් කළමනාකරුගේ කාර්යභාරය කියලා අහන්න පුළුවන් එහෙම නැත්නම් නූතන මානව සම්පත් කළමනාකරු ව්‍යාපාර සාර්ථකත්වයේ සඳහා ඌගේ දායකත්වයේ කෙසේ ලබා දෙන්නේද හරි කෙසේ ලබා දෙන්නේද නූතන මානව සම්පත් කළමනාකරු ව්‍යාපාරයේ සාර්ථකත්වයේ නියමුවා බවට පත් වී සිටි ඔය මොකක් ඇහුවත් එකම උත්තරය තේරෙනවද ඔය මොකක් ඇහුවත් උත්තරේ ලියන්න වෙන්නේ එකම විදියකට හරි නූතන මානව සම්පත් කළමනාකරුගේ කාර්යභාරය කියලා ඇහුවත් නූතන මානව සම්පත් කර්මී ව්‍යාපාරයේ සාර්ථක නියමුවාවට පත් වී සිටි. එහෙම නැත්නම් තරගකාරීත්වයේ හමුවේ මානව සම්පත් කළමනාකරු කෙබඳු ලෙස කටයුතු කළ යුතුද? ඔහුගේ කාර්යභාරය කෙසේ වන්නේද? මේ ආදී කොටගත් විවිධ මාදිලියන් එක විවිධ ආකාරයෙන් ඔය ප්‍රශ්න අහන්න පුළුවන්. හැබැයි ඒ කොයි ආකාරයෙන් ඇහුවත් අපි උත්තර ලියන කොට මෙන්න මෙහෙමයි ලියන්නේ. හරිද? නූතන මානව සම්පත් කළමනාකරු ගැන කියන්නේ ඉස්සල්ලා මේ කියන්නේ මානව සම්පත් කළමනාකරණය යනු ඔයාලා දන්නවා ව්‍යාපාරයේ අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා සීමිත සම්පත් කාර්යක්ෂමව හා සඵලදායි උපයෝජනය කර ගැනීම මේ වැඩපිළිවෙලක් අස්සේ ඉන්නේ ඒ සඳහා යෝග්‍යතම මානව සම්පත හඳුනා ගැනීම ඒ වගේම සංවිධානය තෝරා ගැනීම සහ බඳවා ගැනීම ඔවුන් දිගු කාලීන ආයතන තුළ රඳවා තබා ගැනීම සමස්ත ක්‍රියාවලිය මානව සම්පත් කළමනාකරණය. ඔබ තවත් කෙටි කරලා කියනවා නම් ව්‍යාපාරයේ අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා යෝග්‍යතම මානව සම්පත හඳුනාගෙන ව්‍යාපාරයට බඳවා ගැනීම සහ ඔහු හෝ ඇය දිගු කාලීන ව්‍යාපාරයේ තුළ රඳවා තබා ගැනීම සමස්ත ක්‍රියාවලිය මානව සම්පත් කළමනාකරණය. අඩු වැඩි කරලා කැල් ටිකක් අතින් දාලා ලියුවට කමක් නැහැ. හරිද? මේ අනුව නූතන මානව සම්පත් කළමනාකරුගේ ප්‍රධානතම කාර්යයන් කියලා ඔයාගේ කාර්යයන් ටික ලියන්න. රැකියා නිර්මාණය, ප්‍රතිනිර්මාණය, විශ්ලේෂණය, ඊට පස්සේ සුන්තරණය, ඊට පස්සේ ආකර්ෂණය, ඊට පස්සේ තෝරා ගැනීම, බදවා ගැනීම, ස්ථාපනය, කාර්යඵල ඇගෙවීම, සංවේදන කල්පනාකරණය,
සංවර්ධනය මේ කළමනාකරණය සෞඛ්‍ය ආරක්ෂා ප්‍රසාධනය පුද්ගලික කළමනාකරණය සම්බන්ධ හරි මේවා මූලික කාර්යයන්. මීට අමතරව මොකද උපාය මාර්ගික මානව සම්පත් කළමනාකරණය කිරීම, ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණ අභියෝග කළමනාකරණය කිරීම, විවිධත්වය හා ආචාර ධර්ම කළමනාකරණය. හරි ඊගාට තොරතුරු තාක්ෂණය කරහා ක්‍රියාත්මක වීම ආදි කරුණු කාරණා වර්තමානයේ මානව සම්පත් කළමනාකරු කරනවා. එතකොට සමස්ත ව්‍යාපාරයේ සියලුම කාර්යයන් ටික ගත්තට පස්සේ ඇත්තටම අපි ගත්තොත් එහෙම අර එච්චාර් කියලා කියන්නේ කෝච්චියේ එන්ජින් එක. එච්චාර් මේ ඉතුරු ටික සිදුවන ඔක්කොම ගත්තට පස්සේ මේ සම්පූර්ණ ව්‍යාපාර ආයතනය ඇදගෙන යන්නේ කවුද? එච්චා තමයි ඇදගෙන. හරි? එච්චා තමයි ඇදගෙන. අනිත් ඔක්කොම මැදිරි ටික ගත්තට පස්සේ අපිට පස්සේ තියෙන අලවිය වෙන්න පුළුවන්, නිෂ්පාදනය වෙන්න පුළුවන්, මුල්‍ය වෙන්න පුළුවන්, පරිවේශණය වෙන්න පුළුවන්, ඒ ඔක්කොම තියෙන්නේ පිටිපස්සේ එච්චාරෙන් තමයි ඇදගෙන යන්නේ. වෙනවා කියන්නේ. ඒ නිසා දැන් ඔයා මෙන්න මෙතනට ලියනකොට මානව සම්පත් කළමනාකරණය නිර්වචනය කරලා මේ කාර්යයන් ටික ලියනකොටම ඔයාලට ලකුණු හතරක් හම්බෙලා ඉවරයි. අනිවාර්යෙන් ලකුණු හතරක් විතර හම්බෙලා ඉවරයි මේ ටික හම්බෙලා. එතකොට ඔයා ඉතුරු එක අර අහලා තියෙන ප්‍රශ්නෙට ගැලපෙන ටුට්ටක් වාක්‍යයක් දෙක දාන්න. ඇඩ්මිෂන් එකේ නම වැරදි නම් මිඩ් එක්සෑම් එකේ කිව්වා ඒක කරෙක්ට් කළා. ඔයාගේ ඇඩ්මිෂන් එකේ නම වැරදි නම් හරි ඇඩ්මිෂන් එක ආපහු කියලා ගන්න හදලා එවන්න කියලා කියන්නේ. මිඩ් එක්සෑම් එකේ කිව්වා ඒකේ කරෙක්ට් කළා කිව්වා ඇඩ්මිෂන් එක ඒ වුණාට සර්ටිෆිකේට් එකේ නේම් වැරදි. ආපහු ඔයා දැන් ෆයිනල් දැන් ආපහු ඇඩ්මිෂන් එකේ වැරද්දක් තියෙනවා මෙන්න මේක වැරදි කියලා ඒක කරෙක්ට් කරලා ඉල්ල ගන්න. හරි කොහොමත් ඔයාලට තව එක chance එකක් තියෙන කොහොමත් අනිවාර්යෙන්ම ඔක බලනවා. ඔයාලගේ exam result out කරන්න ඉස්සෙල්ලා ආයෙ ඔයාලගේ නම් ලිස්ට් එක දානවා group එකට. එහෙනම් හොඳ අවධානයෙන් ඉන්න group එකට ආපහු නම දාලා ආපහු අහනවා හරිද කියලා final. එහෙනම් හැමෝම අහන්නේ නැහැ නමුත් ආපහු අහනවා. ඒ අහලා ඉවර වෙලා තමයි මොකද ඒක එක එක කෙනාට කතා කරන්නේ group එකට දාලා නම් ටික ඔක්කොම මෙන්න නම් ටික දාලා හරිද ID card number එක හරිද කියලා group එකට දාලා සතියක් වගේ කාලයක් දෙනවා චෙක් කරන්න. ඒ කාලෙන් පස්සේ ආය කවටත් සංශෝධන ඉදිරිපත් කරන්න බෑ. ඊට පස්සේ එක සහතිකය සඳහා යවනවා අමාත්‍යාංශයට. අමාත්‍යාංශයට ගියාට පස්සේ සහතිකය නැවත ප්‍රින්ට් කරලා ඔක්කොම කරලා අමාත්‍යාංශයෙන් සහතිකය සයින් කරලා ඔක්කොම කරලා ඉවරනේ. ඒ ආවට පස්සේ ආය ඔයාලට වෙනස් කර ගන්න ඕන රුපියල් 1000ක් වගේ මුදලකුත් කියලා ආය මාස දෙකක් වගේ බලාගෙන ඉන්න වෙනවා. හරි. ඒ නිසා හරියටම මේක බලාගන්න. මොකද ඔයාලගේ තව එක කාරණාවක් තියෙනවා ඔයාලට මම මුලින් මතක් කරා අද අන්තිම දවසේ මම මතක් කරනවා ඔයාලට සුවිශේෂී වැදගත්කමක් තියෙනවා ඒ තමයි ඔයාලට ඔයාලගේ සහතිකය ඔයාලට හම්බෙන සහතිකය මේක මම හිතන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ බොහෝ වෙලාවට හඳුන ගන්න බැරි කාරණාවක් මම පහුගිය කාලේ පුරාවටම මගේ දැනුම පාවිච්චි කරලා මට කරන්න පුළුවන් දේවල් අමාත්‍යාංශත් එක්ක කතා කරලා ඔයාලගේ වටිනාකම වැඩි කිරීම සඳහා ලොකු වැඩ කොටසක් මම කරා ඒක ප්‍රතිඵලයක් විදිහට ඔයාලගේ සහතිකේ අන්තර්ජාලය හරහා ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ සහතිකේ. එතකොට ඒ වැදගත්ම දේ තමයි ඔයා විදේශගත වීම සඳහා යද්දී සමහර අය කියනවා ඒක ෆොරින් මිනිස්ට්‍රිය සර්ටිෆයි කර ගන්න ඕන කියලා. ෆොරින් මිනිස්ට්‍රිය එක සර්ටිෆයි කර ගන්න ගියාට පස්සේ ෆොරින් මිනිස්ට්‍රිය ඇත්තටම ආපහු ලංකා ප්‍රධාන පෙළේ ආයතන දැනට හතරක් හෝ පහක් විතර ෆොරින් මිනිස්ට්‍රිය දාලා තියෙන ඒ කාලේ හින්දා අන්තිම ආයතනයක්වත් දාලා නැහැ. එතකොට මේ අමාත්‍යාංශය යද්දී දින එක ආපහු ඔයා තොරතුරු එවනවා. තොරතුරු වෙනකොට ලෙටර් එකක් අරගෙන ඇවිල්ලා ආපහු සයින් කරලා කරා යන්න ඕනේ. ට්‍රූ කොපි සයින් කරලා. හැබැයි එතනදී වට බොහොම පහසුවේ ආපහු ට්‍රූ කොපි සයින් කරන්න ඕනෙත් නෑ. ඒ වෙලාවෙම ෆොරින් මිනිස්ට්‍රියට කියන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එක මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මගේ සහතිකේ බලා ගන්න පුළුවන් කියලා. මොකද ඔයා www.slnisco.com කියන එකට ගියාට පස්සේ ඔයාලා වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඔයාලගේ යාළු කලින් කරපු අයගේ ඩීටේල්ස් මේ වෙනකොට සහතික ඔක්කොම දාලා තියෙන වෙබ්සයිට් එකේ. එතකොට මම ඕනනම්
ඊට දවසක ඕනනම් කොන්වර්සේෂන් එකේ මීටින් එකේ වෙලාවකදී පෙන්නන්නම් ගිහිල්ලා www.slsco.com කියන එකට ගිහිල්ලාට පස්සේ ඒක යටම තියෙනවා ඕනනම් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔයාලට යන්න පුළුවන් ගිහිල්ලා ඔයාගේ ජාති ගැනුම්පත් අංකය ඉන්ඩෙක්ස් නම්බර 2 මොඩල් කරනවා ජාති ගැනුම්පත් අංකය දැම්මට පස්සේ ඊට පස්සේ ඔයාගේ නම ID කාඩ් නම්බරේ ඔයාගේ ප්‍රතිඵලය එනවා ඊට පස්සේ වෙනම මාපවතන ඉස්සරහින් දාලා තියෙන එක ඩවුන්ලෝඩ් කරලා ඕනෙද කියලා අහනවා ඩවුන්ලෝඩ් ක්ලික් කරපුවම ඔයාගේ සම්පූර්ණ සහතිකේ ඉස්තේකේ පෙන්නවා ඒ අත්සන් වල අත්සන් සහිතව ඔයාගේ නම සීමු තොරතුරු ලිස්ට් වෙනවා සර්ටිෆිකේට් එක එතකොට ලෝකේ කොහේ ගියත් ආය ඔයා ඇත්තට මේ කෝස් එක කරාද නැත්නම් පිටික හොයන්න ඕනේ අන්තර්ජාලය හරහා එක විනාඩි දෙකෙන් ඔයාගේ සහතිකේ සත්‍ය විදපතක් කියන සත්‍ය එකක් ඔයා පෝස්ට් එක කරලා දිනවා මෙන්න මේ ආවල් ගැන මෙන්න මේ එක සර්ටිෆිකේට් නම්බර් එකක් තියෙනවා ස්පෙෂල් සර්ටිෆිකේට් නම්බර් එකයි ඔක්කොම ඉස්සර ටික ඔක්කොම ඩිස්ප්ලේ වෙනවා. හරි ඒක වෙන කොහෙන්වත් ඔයාලට ගන්න බෑ. ඒකම වෙන කොහෙන්වත් ගන්න බෑ. ඔයාලා දන්නවා රජයේ ආයතනයක් වුණාට මේ රජයේ ආයතනයත් එක්ක අන්තර්ජාතික ව්‍යාපාර උපායමාර්ග විශ්වවිද්‍යාලයේ සම්බන්ධ වෙලා එකට තමයි මේ යන්නේ. ඒ නිසා තමයි බොහෝ තාක්ෂණික දේවල් ගොඩාක් ඔයාලට අද ඉදී හම්බෙලා තියෙන ඔයාලගේ සාහිත්‍ය වටිනාකම දෙගුණ තෙගුණ වෙන්න වටිනාකම හේතු වෙලා තියෙන්නේ මේ පැත්තෙන් ගත්ත ගොඩාක් දේවල් මම ඇත්තටම බාහිර දේවල් අරගෙන අරගෙන ඒකට දාලා තියෙන්නේ නැත්නම් රජයේ සමහර ආයතන වල දන්නවා ගිහිල්ලා ප්‍රධාන පිළි ආයතන වල සාහිත්‍යයක් ගත්තට පස්සේ ගත්තමයි ආයෙක සාධික කරගන්න හරි ඒක ප්‍රූ කරගන්න හරි මහා අමාරුවක් තියෙන්නේ නේද එන සාධික අධ්‍යයනය කරන මේ ඊගාපාරේ ඊගා වෙච්ච විදිහෙන් ඊපස්සේ නම්බර්ස් ගත්තට පස්සේ අඳු මුළු හොයාගන්නද සර්ටිෆිකේට් නම්බර්ස් ගත්තට පස්සේ නේද යන රටාවක් තියෙන අවුරුද්දේ අවුරුද්දේ බැච් තියෙනවා බැච් වයිස් ඒ ඔක්කොම තොරතුරු මේක තියෙනවා ඒක කලින් ආයෙත් තොරතුරු පවා මේකේ තියෙනවා ඒකට මේ දක්වා දැනට අවුරුදු 4ක් 5කට පිටිපස්සට ගියත් ඒ ආයෙත් තොරතුරු පවා මේක තියෙනවා තව ආයෙ අවුරුදු 5කින් 10කින් ගියත් ප්‍රශ්නයක් නැහැ තොර ලෝකයේ ඕනම රටක ඕනම එම්බසි එකකට ගිහිල්ලා ඔයාලගේ තොරතුරු ඉදිරිපත් කරන්න බොහොම පහසුයි මේ වැඩි කරගන්න පුළුවන් ඉතින් ඒ නිසා දැන හුණු දැන ඔයා ආපු තැන හරිම තැන වෙනද ප්‍රශ්නයක් නැහැ ඔයාලා දැන් දන්නවා මේකෙන් පස්සේ උපාධිය දක්වා යන්න පුළුවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ උපාධියක් ලබා ගන්න උනත් පුළුවන් එච්.ආර්.එම් එකෙන් ඒකට අපි මේ පාර අවුරුද්ද බැච් එක අපි ලබන සතියෙ වෙද්දි රෙජිස්ට්‍රේෂන් දැන් මේ වෙනකොට කරලා තියෙන්නේ පටන් ගන්නවා නේද එතකොට ඩිග්‍රී එකකට අපේ කණ්ඩායම යනවා එතකොට ඒ නිසා ඒ පෙන්වන සහතිකේ ඊ සාමාර්ථයක් කරගන්න එපා කිසිම හේතුවක් මත ඒ සාමාර්ථයක්ම කරගන්න ඔන්නම වටපිටාව හදලා දෙන්න හරි එතකොට එහෙනම් ඔන්න මම කතා කරා පළවෙනි ප්‍රශ්නේ ලකුණු 15 මේකේ ලකුණු 5 හරි මේකේ ලකුණු 5 තොල් ලකුණු 20යි ඊගාට මෙන්න මෙතන හරිද මෙන්න මෙතන ඊගාට වැදගත් කාරණාව මම ඔයාලට කිව්වා ඔන්න ලකුණු 20 ඕකේ හැබැයි මෙතනින් පස්සේ හරි මෙතනින් පස්සේ එන තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ පහ හය නේද පළවෙනි ප්‍රශ්නේ ලකුණු 15යි දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 5යි ලකුණු 20යි තව ප්‍රශ්න තියෙනවා 1යි 2යි 3යි 4ක් තව ප්‍රශ්න 4ක් ඔයාලට ලියන්න තියෙනවා හරි ඩිසේබල් ලයිට් දෙන ටයිම් එක අතිරේක විනාඩි 15ක් දීලා කියන්නේ යාලට තව අතිරේක මොනවා හරි ප්‍රශ්නයක් කියලා ටයිම් එක හැම වෙලාවෙම තේම යාලට දෙනවා මයක් වෙන්න ඉපා හරි යාලට සහායක කෙනෙක් සහභාගී කරගන්න පුළුවන් හරි තුන්වෙනි ප්‍රශ්න තව හතරවෙනි ප්‍රශ්නේ එන එක මම අනිවාර්යයෙන්ම ඔයාලට කියනවා මොකද්ද තුන්වෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම එන්නේ අභිප්‍රේරණේ සම්බන්ධ න්‍යායක් එනවා අභිප්‍රේරණ න්‍යායක් හෝ එකක් හෝ දෙකක් හරි අභිප්‍රේරණේ සම්බන්ධ න්‍යායක් එකක් හෝ දෙකක් එනවාමයි හතරවෙනි ප්‍රශ්න අනිවාර්යයෙන් අනපන මේකෙන් එකක් හෝ දෙකක් හරි එකක් හෝ දෙකක් අනිවාර්යෙන්ම එනවාම එහෙනම් මේ බලන්නකො දැන් මේ දෙකට ලෑස්ති වුණා නම් හරිනේ දැන් 20යි දැන් මම ආසන්න වශයෙන් කිව්වා ෆස්ට් පේපර් එකේ ලකුණු 45ක් අපි කතා කරපුවා එහෙම් පිටින්ම එයි කියලා මම කිව්වා
මෙතන දැනට ලකුණු 20ක් මම අරන් දුන්නා. හරි? 20ක් අරන් දුන්නා. එතකොට 65. මේකට 5යි. 70යි මේකට 5යි 75. හරි? ඔන්න ඒකත් අරන් දීලා යවන්න යනවා. ඒක අභිප්‍රේරණ න්‍යායන් අතරේ අනිවාර්යයෙන්ම න්‍යායන් හතරයි තියෙන්නේ. ඒකවද එතකොට දැන් මම ඔයාලගෙන් අහනකොට ඔයාලා මට කියන්නේ ඒක ලියන්න පුළුවන්ද බැයිද කියලා විතරයි. හරි. අභිප්‍රේරණයේ සම්බන්ධයෙන් තියෙන න්‍යායන් කියද හතරයි. මැස්ලෝගේ අවශ්‍යතා ධුරා. පුළුවන්ද බැයිද? ඒබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතා ධුරා. හරි. x හා y නිය x හා y නිය අභිප්‍රේරණ ස්වස්ථතා න්‍යාය වික්ටර් රූම්ගේ අපේක්ෂා නිය මට කියන්න ඔය හතර සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා කියලා. මේ අපිට දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේ ද්විසාධක න්‍යාය ද්විසාධක කියලා කිව්වේ මොකටද? අභිප්‍රේත ස්වස්ථා න්‍යායට කියන තවත් නමක් නේද? ඒක පැහැදිලි දුන්නු. ද්විසාධක න්‍යාය කියලා කියන්නේ අභිප්‍රේත ස්වස්ථා න්‍යායට කියන තවත් නමක්. හරිද? සයිට් එක අහලා තියෙන slnisco.com එක ජෙනරල් නොලෙජ් ටෙස්ට් එකක් තියන්නේ නැද්ද? රයිට්. හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ජෙනරල් නොලෙජ් ටෙස්ට් එකක් තියෙනවා. ඔයාලගේ මේ ෆයිනල් එක්සෑම් එක 8 වෙනිදා ඉවර වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ගෲප් එකට මැසේජ් එකක් දානවා. ඊට පස්සේ ඡන්දෙට ඉස්සෙල්ලා තියන්නත් පුළුවන්. මට ඡන්දෙට පස්සේ තියන්නත් පුළුවන්. මම එහෙම වුණොත් ඡන්දෙට පස්සේ තියන්නද ඉස්සෙල්ලා තියන්නද? නම් වැඩි වගේද? ඉස්සෙල්ලා තියමු සර් මන්න. හරි. ඉස්සෙල්ලා කියන කොහොමත් අපිට දැන් ඡන්දේ පස්සේ 21 22 ඡන්දේ ඉවර වෙලා ලියන්නත් පුළුවන් අපි. ඒකෝට 15 වෙනිදා ලියන්න වෙන්නේ. ලබන සති වල එක්සෑම් එක එක්සෑම් එකට පස්සේ සති. අපි ඕක 29 දැම්මුත් කමක් නැද්ද? 29 දාමුද? හදවත ඉවර වෙනවා දැන් ඔයාලා ওই එක්සෑම් එකක් දිනවනේ. හරි? 29 දාන්න. හරි? 29 දාන්න. ඔයාලට එහෙමයි. මේක තියෙන පැයක්. එක පැයක් තියෙන. ඔයාලට පේපර් එක මම ගෲප් එක ලෑස්ති කරලා ගෲප් එකට හදලා අවංකව උත්තර ලියන්න එච්චරයි. අවංකව ලියන්න. පොරබොරු කරන්න යන්න එපා. මොකද ඔයාගේ දැනුම ඔයා පාවිච්චි කරන කෙල් එකක් පාවිච්චි කරලා හරි එහෙම ඒ දේවල් කරන්න යන්න එපා. ඔයා ඔයාට ඔයා දන්න දැනුම මොකද මේක ඔයා ටෙස්ට් එකක් නේ කරන්නේ. ඒසම අවංකව ඔයා හරියටම ඒ පැය ඇතුළත ඔයා ඒ වැඩේ කරන්න ඉච්චා. මම ලෑස්ති කරලා ඩේට් එකක් දෙන්න. හරි? රයිට්. මොකද අනිවාර්යයෙන් ඔයාලට පේපර් එක තියෙනවා. සර් ප්‍රොජෙක්ට් එක කරන්නවත් ඕන නේද? අපි ෆයිනල් එක්සෑම් එකේ පස්සේ ඕ. ඒක දන්න ඕන. ප්‍රොජෙක්ට් එක ගැන 10 වෙනිදා මීට් එක තියෙනවානේ අපි. නේද? වෙනදා එක්සෑම් ඉවර වෙලා 10 වෙනිදා හවස මම ප්‍රොජෙක්ට් මීටින් එක ගන්නවා. හරි? 10 වෙනිදා හවස 6 මාරට 4 ගන්නවා. හරි? 4 වෙනිදි ගන්නවා. ඒක ලෑස්ති කරගෙන තියාගන්න දැන් මම. ඇදිරිනේ. උතන මේ 4 තියෙනවද බෝඩ් එකේ මොකද්ද? වෙබ්සයිට් එක ද අපිට වෙබ් එක අර මේ සහතිකේ ගන්න පුළුවන්. මේ සයිට් එකට යන්න, සයිට් එකට ගිහලා බලන්න. හරි? www.slvisco.com. හරි? දැන් බලන්න එහෙනම් මම ඔය කතා කරපු හතර පුළුවන් නේද?
පුළුවන් පුළුවන් සර්. නේ. මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය පුළුවන්. හරිද? මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය ඇතුලේ කතා කරන කාරණා ටික, මැස්ලෝ කතා කරන කරුණු පහ, හරි, එකින් එක අපි ගමු. ඒ කරුණු පහ පුළුවන්. එතකොට ඊගාවට x හා y න්‍යාය ගැන කතා කරද්දී x එකේ කියන කරුණු ටික, හරි, x එකේ කියන කරුණු ටිකයි y එකේ කියන කරුණු ටිකයි වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. x එකෙන් කියන්නේ මොකද්ද? සේවකයා පිළිබඳව කතා කරන්නේ අසුභවාදී. y එකෙන් කතා කරන්නේ සුභවාදී. හරි? ඔයාලා මෙතන අහපු හින්දා මම ආපහු සයිට් එකට ගියා. හරි? පේනව නේද? මෙන්න මම සයිට් එකට ගියා. slmisco.com කියන එකට ගියාට පස්සේ මේ මේ සයිට් එක තමයි ඔයාලට එන්නේ, ඩිස්ප්ලේ වෙන්නේ. හරි? මේක ඔයාලා බලා ගන්න පුළුවන්. දැනට දැනට තියෙන කෝස් ටික මේකේ දාලා තියෙනවා. available courses ටික මේකේ දාලා තියෙනවා. එතකොට දැන් ඔයාලගේ course එකේ time period එක දාලා තියෙනවා, මේ September මේ registration close කරපු එක දාලා තියෙනවා. September 30 වෙනිදි මූලික කරුණු කාරණා ටික ඉවර කරනවා. නමුත් ඔයාලගේ badge එක 30 ඉවරනකොට ඔයාලා තියෙන December මාස දෙකක් අපි ටිකක් පස්සෙන් පටන් ගත්තේ. එතකොට මෙන්න මේක ඔයාලා බලා ගන්න පුළුවන්. මේක මෙන්න මේ මෙතන examination results කියලා මෙන්න මේකේ තියෙනවා. දැන් මට මේකේ නම්බර් එකක් තිබ්බනම්, කාගේ හරි ID card නම්බර් එකක් තිබ්බනම් මෙතන ගහලා යන්න තිබුණා. මම දන්න නම්බර් එකක් මට මතක නැහැ කාගේ හරි. හරි. එතකොට කලින් කරපු කෙනෙක්ගේ නම්බර් එකක් තිබුණා නම් මෙතන අපිට ඒ නම්බරේ ගහලා ඒක සබ්මිට් කරන්න තිබුණා. හරි. පොඩි ටයිම් එකක් දෙන්න බලන්න මම පුළුවන් උනොත් හොයාගන්න. පුළුවන් උනොත් හොයාගන්න. හරි. එතකොට මොකද මේ පහසුකම් සමහරලාට ඔයාලා දන්නේ නැහැ නේද? දැන් අද තියෙන ප්‍රශ්නත් එක්ක ගොඩාක් අය බුරුගුණේ කරන්නේ. හැමෝම තැනම කොටන්නේ. ඔයාගේ ID number එක පාවිච්චි කරන්න ඕනේ අලුත් number එක නම් අලුත් එක දාන්න. හරි, පරණ එක අයින් කරන්න. අරක පොඩ්ඩක් පස්සේ ලියමු කියලා තියෙනවා exam නිසා. නෑ නෑ, IQ එකේ general test එක කරන්න, ඔයාලගේ වෙනම එකක්, ඒක මේකට අදාළ නෑ. දෙවෙනි ප්‍රශ්නේ ඉවර කරන්න ඕනේ විදිය අහලා තියෙනවා. අටවෙනිද එක්සෑම් ලියන්න බැරි වෙන ඇයට වෙනම ඩේට් එකක් හම්බ වෙනවා. නමුත් මං කිව්වා අටවෙනිදම ලියන්න උත්සාහ කරන්න කියලා. නමේට ගත්තොත් රෑ කී වෙනකම් තියෙද නේ? ටිකක් ඕන 8ට වගේ වෙනවා, try එකක් දෙන්න. ඊගාවට ඔන්න ඔය තුන්වෙනි ප්‍රශ්නේ මම කතා කරානේ. ඊගාවට හතරවෙනි ප්‍රශ්නේ මෙන්න මේ කියනවා බලන්නකො. හතරවෙනි ප්‍රශ්නේ එන්න පුළුවන් පණක් ටික. සේවක අර්ථසාධක අරමු ගල් පණක. හරි, සේවක අර්ථසාධක අරමු ගල් පණක. සේවා නියුක්තිකයන්ගේ බාල අරමු ගල් පණක. සේවා නියුක්තිකයන්ගේ බාල අරමු ගල් පණක. සේවා නියුක්තිකයන්ගේ බාර අරගල පහ. පාරිතෝෂික ගෙවීම් පිළිබඳ පහක. පාරිතෝෂික ගෙවීම් පිළිබඳ පහක. ඊගාවට තාප්පුවා කාර්යාල සේවක පහක. තාප්පුවා කාර්යාල සේවක පහක.
ඉතින් ප්‍රසූතිකාධාර ආඥා 50. ඔන්න ඔය 55. බලන්න ඔක ලියා ගන්න පුළුවන්ද? මට චූටි වෙලාවක් දෙන්න ඔක පොඩ්ඩක් හිතන ගම මම නම්බර් එකක් හොයා ගන්න try කරද්දි. නේද බලමු මේ නම්බර් එකක් කියන ගහලා මේ බලන්න සබ්මිට් කරලා පස්සේ එනවා විස්තරේ කාවින්දේ ජසිකාද සිල්වා නම හරි දැන් මේකේ මෙයාගේ නම්බර දින DC 14 45 කියලා කියන්නේ කවුන්සලින් කරලා තියෙනවා හරි ඩිප්ලෝමා ඉන් සයිකොලොජි කවුන්සලින් කියලා තියෙනවා බැච් නම්බර් එක පහ කියලා තියෙනවා කෝස් ඩියුරේෂන් එක මේක පැහැදිලිව දාලා තියෙනවා 2022 ජූලි 30 පටන් ගන්න තියෙනවා 2023 සැප්තැම්බර් 1 වෙනිදා ඉවර කරලා තියෙනවා හරිද එතකොට මෙයාගේ ග්‍රේඩ් එක තියෙනවා A එකක් එතකොට මෙයාගේ සර්ටිෆිකේට් එක සම්බන්ධයෙන් ඕන ඩවුන්ලෝඩ් කරන්නද කියලා අහලා තිනවා බලමු අපි ඩවුන්ලෝඩ් කියලා ක්ලික් කරපුවාම මේක සයිට් එකේ වඩ බලා ගන්න පුළුවන් ෆයිල් කාන් බී ඩවුන්ලෝඩ් සිකියුරිටි මොකක්ද ප්‍රශ්නේ හරි මේක ගිහින් ගහගුවාම මෙයාගේ අනිවාර්යෙන් සර්ටිෆිකේට් එක එනවා PDF එකක් මේ තියෙන සාධිත හරි එදේ ලොකුවට ආව අන්න ඊමේල් අරගෙන ඔක්කොම ඉල්ලනවා නේද මේ ස්ක්‍රීන් එක ලොකුයි හරි සම්පූර්ණ ස්ක්‍රීන් එකේ මේ තියෙන්නේ එතකොට මේ සම්පූර්ණ මෙතන ජෙනරල් මැනේජර්ගේ සයින් එකයි සර්ටිෆිකේට් එකේ අස්සන් ටිකයි නම්බර් එක මම RPO සර්ටිෆිකේට් ෆෝන් නම්බර් එක ඒ ඔක්කොම මේ තියෙන්නේ මිනිස්සු එක තියෙනවා ඒ දේවල් ටික ඔක්කොම මේ සර්ටිෆිකේට් එකේ තියෙනවා ඒක ආයෙත් තැන් තැන් වලට ගිහිල්ලා ඔයා ගන්න දඟලන් රූන්නේ ලංකා විතරක් නෙවෙයි ලෝකෙ කොහෙද මේක ඉක්මනින් බලා ගන්න පුළුවන් ඒනවාද ඒත් ඒකයි මම කිව්වේ මේ දේවල් ටික ඔක්කොම මේ වෙනකොට ඔයාලා වෙනුවෙන් සකස් කරන්න පුළුවන් හරි එතකොට මම ඔය කිව්වේ
වටිනාකම තිබුණ තිබෙන වෙන කාරණා ටිකක්. right. ඊගාවට දැන් එහෙනම් ඔයාට ඔය කියන EPF එක ගැන ETF එක ගැන ප්‍රැටිවිටි ගැන සාප්පුහා කාර්යාල පනත ගැන ප්‍රසූතිකාධාර ආඥා පනත මෙන්න මේ පහෙන් දෙකක් ගැන විස්තර කරන්න එනවාද දෙකක් ගැන විස්තර කරන්න ප්‍රොජෙක්ට් එක කරන එකේ රෙකෝඩින් දෙනවා නේද 11 එක්සෑම් තියෙනවා ඒක නිසා ඕක මෙහෙම ඔය එක්සෑම් එකට ලොකු වෙලාවක් ගන්න අනිවාර්යයෙන්ම ඉන්න විනාඩි 30 40ක් කට මම ඒක ඉවර කරලා දෙනවා රෙකෝඩින් එක දුන්න හරි එහෙනම් ඔන්න දැන් මම 45යි පළවෙනි ප්‍රශ්නේ 15යි දෙවෙනි ප්‍රශ්නේ 5යි තුන්වෙනි ප්‍රශ්නේ 5යි හතරවෙනි ප්‍රශ්නේ 5යි මේ ටික ඔක්කොම ඔහොමමයි ප්‍රශ්න අංක 3 4 මාරු වෙන්න පුළුවන් නමුත් මේක වෙනසක් නැහැ පනත් ගැන ලියද්දි අදාළ PDF එකේ තියෙන ඔක්කොම කරුණු විස්තර නෑ නෑ ඔක්කොම කරන්න යන්න ඕනේ EPF එක ගැන ලියද්දි පනතේ නම ලියන්න හරිද EPF එකේ ලියද්දි පනතේ නම ලියන්න ඊට පස්සේ EPF එකේ සේවකයා 108යි සේවා යෝජකයා 112යි කියලා කියන්න හරිද ඊට පස්සේ සේවක අර්ථසාධක අරමුදල් ලබා ගන්න පුළුවන් අවස්ථා කිහිපයක් ලියන්න ඒ හරි ETF එක ගැන ලියද්දි පනතේ නම ලියන්න සේවා යෝජකයා 103ක් දාන්න ඕනේ ගන්න පුළුවන් අවස්ථා මෙන්න මෙහෙමයි කියලා ලියන්න ඒ ඇති හරි සාප්පුවා කාර්යාල පනතේ සාප්පුවා කාර්යාල පනත ලියන්න සේවකයන් සඳහා ලබා දෙන වරප්‍රසාද ගැන කතා කරද්දී නිමාඩු ලබා දීම ඒතකොට සතියකට වැඩ කරන්න ඕන දවස් ගාන සහ මේ සාමාන්‍ය පත්තිකාල දවසක වැඩ කරුවොත් හම් වෙන වැටුප ගැන ලියන්න හරි ඒ වගේම ග්‍රැටිවිටි ගැන ලියද්දී අනිවාර්යයෙන්ම ලියන්න සේවකෙක් අවුරුදු 5කට වඩා වැඩි කාලයක් රස්සාව කරනවා නම් 15 දිනකට වඩා වැඩියෙන් ඉන්නවා නම් ඒ සේවකයා ලබා ගන්න අවසන් මාසයේ වැටුපෙන් භාගයක් වැඩ කර වර්ෂ ගාණෙන් ගුණ කරලා සේවක අර්ථසා සේවා සේවක පාරිතෝෂික ගෙවීම අනිවාර්යයෙන්ම ආයතන විසින් ගෙවන්න ඕනේ කියලා කියනද ඒ කාරණා ටික ලිපුවම ප්‍රමාණ. එතකොට ප්‍රසූතිකාල ආඥා පනත 1939 අංක 3 දාන කියලා පනත පිළිගෙන ප්‍රසූතිකාල ආඥා පනත කරන කාන්තාවක් සඳහා ප්‍රසූති නිමාඩු මෙන්න මෙහෙම හම්බෙනවා පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේ සහ එතන ඉහට හම්බෙන්නේ මෙන්න මේ විදිහට හම්බෙන්නේ කියලා ඒ ටික ලියන ප්‍රමාණවත්. මොකද 52ක් විස්තර කරන්න ඉන්නේ. ඒකම ලකුණු 5යිනේ දෙන්නේ. ගොඩාක් ලියන්න ඕනේ නැහැ. මොකද බලාපොරොත්තු වෙන්නේ 50යි මූලිකම කාරණා දෙකක්. හරි? ලකුණු 5කට කොච්චර වගේ ලියන්න ඕනේ එහෙම ඕනේ නැහැ. මට කියන්න බෑ පිටු භාගයක් පිටුවක් ලියන්න කියලා. ඒ අවශ්‍ය කාරණා ටික ඩිටයිල් අන් දී මේ ටික ලියන්න ඉවර කරන්න. සාමාන්‍ය පිටු භාගයකට වගේ එනකොට ඇති. ඔය කියන එක ලියා ගන්න පුළුවන් හරි දැන් හිතන්නකෝ EPF එකයි ග්‍රැටිවිටි එකයි දුරු දැන් මේක ලියනකොට මේක අනිවාර්යෙන් සේවකයා 108යි සේවා යෝජකයා 112යි එතකොට මේකේ අරමුදල් ගන්න පුළුවන් අවස්ථා කීපයක් ගන්න ඕම ලියන්න යන්න නැත්නම් එපා ඒ අවස්ථා කීපයක් ගන්න ග්‍රැටිවිටි ගැන ලියනකොට ග්‍රැටිවිටි අනිවාර්යෙන්ම ගණනය කරන විදිහත් පෙන්නන සූත්‍රය ලියන්න පුළුවන් කොහොමද අවසානය ගත්ත වැටුපෙන් භාගේ වැඩ කළ වර්ෂ ගන්න කියලා එකක් ගන්න ඇඩ්මිෂන් එක යවපු නම්බර් එකට මැසේජ් කරාම කිව්ව එක්ස්ටර්න් ඩොට් එක කියන්න මොකද ඇඩ්මිෂන් එක යවපු නම්බරේටම දාන්න මැසේජ් එක 071 78 62 72 එකට දාන්න ඉන්න සතිය තුනේ ඒ ඔක්කොම හදන්න ඒක එක්ස්ටර්න් එකේදී එහෙම තමයි කරේ ඒ වුණාට ඒක නම් හරියට තිබුණේ නැහැ අනිවාර්යයෙන් මට කියන්න ඔයාලගේ නම්බර් එක මොකක්ද කියලා 68යි 85 අනිවාර්යෙන් මම දෙනවා සර් 68යි 85 නේද හරි අපි කොහොමද 68යි 68 65 ස්වස්ථා න්‍යායට තමයි දීසාවේ න්‍යාය කියන්නේ. හරි. එතකොට පැහැදිලිනේ මේක ඊගාවට තුරු ප්‍රශ්න දෙක එන්න පුළුවන් මෙන්න මේ වගේ කියලා මම එදත් මතක් කරා. එකක් තමයි සංවිධාන චර්යාව. හරිද? සංවිධාන චර්යාවේ විකාශන. එන්න පුළුවන් එකක් ඊගාවට සංජාන ඊගාවට යටුම් විසඳීමේ ශිල්ප ක්‍රම
සම්බන්ධව එන්නේ. ඵලයේ ලැබෙන මූල අක්ෂර. ඵලයේ ලැබෙන මූල අක්ෂර ගැන අහන්න. පෞෂත්වය. සිග්මන්ඩ් පෞෂත්වය සම්බන්ධයෙන් සහ ඒ පෞෂත්වය ගති ලක්ෂණ ගැන අහන්න. පංචවිධ සංකල්ප. සීල අපරාධ නීති සම. එක ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ගැන හන්ද. එක පෞරුෂත්වය ගැන අහන්න පුළුවන්, පංචවිධ සංකල්පය ගැන අහන්න පුළුවන්, සිවිල් නීතිය සහ අපරාධ නීතිය ගැන අහන්න පුළුවන්, ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ගැන අහන්න පුළුවන්. ඕ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. හරි, අහන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රශ්න තව දෙකක්. ඔය ප්‍රශ්න දෙක පැහැදිලිව ඔයා ලියන්න ලෑස්තිලා ඉන්න. එතකොට මම ඔය කතා කරලා දැන් 75ක් එහෙම පිටින් ඕකේ. අරකේ තව 15ක් තියෙනවා. මේ 15ත් ඔය අතරමයි කරකෙන්නේ. මේ 15යි මේ දෙක 25යි. මේ 25 ඇතුලේ ලකුණු ඔයාට පැහැදිලිවම මේ තරම් හොඳට කතා කරලා ලකුණු 85කට එහා ගන්න බැරිවම වැඩන්නේ. හරි, පාකට් එක තියාගන්න 75 නෙවෙයි 85කට එහා ගන්නවා කියන තැනින්ද ලකුණු 85කට එහා වාර ගන්න පුළුවන්. හරි, ලකුණු 85කට එහා පැහැදිලිවම ගන්න පුළුවන්. එහෙනම් අර සිද්ධියක් දිනේ එහෙම නොලියා ඉඳලා එදාම ලියන්න යන්න එපා. නේද? නොලියා ඉඳලා එදාම ලියන්න යන්න එපා. එහෙනම් හරියට දැනට මොකක් පැහැදිලිව නෝට් ටික බැලන්ස් කරගෙන තියාගෙන ඉන්න. හරි, තියාගෙන ඉන්න. එතකොට ඔයාලගේ ලකුණු හම්බ වෙනකොට මේකේ ලකුණු 100ක් හම්බුණාට මේ ලකුණු 100 නැවත පරිවර්තනය කරන ලකුණු 80කට හේතුව තමයි ඔයාට ප්‍රොජෙක්ට් එකෙන් ලකුණු 20ක් හම්බ වෙනවා. ප්‍රොජෙක්ට් එකේ ලකුණු 20 එහෙම් පිටින්ම ගන්න පුළුවන්. මේකත් මතක තියාගන්න, මම ප්‍රොජෙක්ට් එක දවසේ කතා කරනවා. මේකේ ලකුණු 18 බොහොම පහසුවෙන්ම ගන්න. ලකුණු 18 17ක් 18 පහසුවෙන්ම ගන්න පුළුවන් විදිහට මම ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්නේ. එතකොට ඔයාලට මේකෙන් ලකුණු 75කට එහා ගත්තා කියලා කියන්නේ කවුරු හරි මේකේ ලකුණු 70ක් ගත්තොත් මේකෙන් ස්කෝර් කරලා යන්න ඒක කරන්න පුළුවන්. මම කියන්නේ මේකේ ලකුණු 85ක් කොහොමද ගන්න පුළුවන්. හරි, එහෙනම් බය වෙන්න එපා. හරි, බය වෙන්න එපා. මොනවද තව විශේෂයෙන් දැනගන්න තියෙන කාරණා? මම දැන් විශේෂ මේ විශේෂ කරුණු සම්බන්ධයෙන් මොනවද විශේෂයෙන් දැනගන්න ඕනද? මේ ලියන ඒවා හරි පේපරෙන් පේපරේ ගැන මම කතා කරන්නේ නැහැ. වෙන මොනවද තියෙනවා නම් ඒ ටිකක් හොඳට පේපර් එක තියෙන්නේ මෙහෙමයි. දැන් මෙන්න මේ ටික හොඳට අහගන්න. 20යි 24යි 9යි කවෙන්ද ඔයාලට ගෲප් එකක් හදනවා එක්සෑම් ගෲප් කියලා. හරිද? එතකොට 7 වෙනිදා වෙනකොට ඔයා එක්සෑම් ගෲප් එක ඇතුලේ ඉන්න ඕනේ. එක්සෑම් ගෲප් එක ඇතුලේ ඉන්න ඕනේ. කවුරු හරි 8 වෙනිදා එක්සෑම් ලියන්න නැත්නම් එක්සෑම් ගෲප් එක ඇස්සේ හිටියොත් එයා දැනුවත් කරලා එයා ගෲප් එකෙන් අයින් වෙන්න ඕනේ. මොකද එක්සෑම් ගෲප් එක ඇතුලේ ඉන්න බෑ එයාට එක්සෑම් ලියන්න නැත්තම්. එහෙනම් එයා දැනුවත් කළ අනිවාර්යයෙන්ම මම එක්සෑම් ලියන්නේ නැහැ කියලා ගෲප් එකෙන් අයින් වෙන්න ඕනේ. එයා අනිවාර්යයෙන්ම ලෙටර් එකක් දීලා තියෙන්න ඕනේ. ලෙටර් එකක් එවන්න ඕනේ 0.71 178 62 72 කට. මට මෙන්න මේ කාරණාව හේතු කොටගෙන මට ඉදාට එක්සෑම් ලියන්න වෙන්නේ නැහැ කියලා සාධාරණ හේතුවක් නම් ප්‍රශ්නයක් නැහැ. එයාට ඒ සඳහා වෙනම අතිරේක එක අවස්ථාවක් විතරයි දුන්නේ. මේ අවස්ථාවේ අනිවාර්යයෙන් එක්සෑම් ලියන්න ඕනේ. මම කියන්නේ මම මේ කතා කරපු කරුණු කාරණා එහෙන් පිටින්ම මේ පාර විභාග ඉලක්ක ගත වෙලා තියෙන නිසා යම් කිසි කෙනෙක් විශේෂ හේතුවක් මත හැරෙන්න මේ පාර එක්සෑම් එක නොලියා ඉන්න එපා. මොකද මේ පේපර් එක නෙවෙයි ඊගාව එක්සෑම් එකටත් එන්නේ. පේපර් එක වෙනම පේපර් එකක් එන්නේ. ඒ නිසා
නොලියා ඉන්නපා හැම වෙලාවෙම උත්සාහ කරන්න එදා දවසේ එක්සෑම් ලියන්න. ඒ වගේම එක්සෑම් ලිව්වේ නැතත් එයා අනිවාර්යයෙන්ම ඇඩ්මිෂන් එක ගන්න ඕනේ. ඇඩ්මිෂන් එක අරගෙන ඉවර වෙලා තමයි එයා දැනුවත් කරන්නේ මම අහවල් දවසේ එක්සෑම් ලියන්නේ නැහැ කියලා. ඔය ගන්න ඇඩ්මිෂන් එකම තමයි පස්සේ දෙන එක්සෑම් එකට වරංගු වෙන්නේ. හරි, පැහැදිලිද? එහෙනම් එක්සෑම් කියන රූප් එකට ඔයා ඇඩ් වෙයි උදේ 9 වෙද්දී ඔයාගේ රූප් එකට මේ පේපර් එක එනවා. එක්සෑම් පේපර් එක එනවා. ඊට පස්සේ පළවෙනි පේපර් එක සහ දෙවෙනි පේපර් එක දෙකටම ඔයාලට හම්බ වෙන කාලය පැය 3යි. ඒ කියන්නේ උදේ 9 ඉඳන් 12 වෙනකම් පේපර් එක වලට උත්තර ලියන්න පුළුවන්. හරි, උත්තර ලියන්න පුළුවන්. 12න් පස්සේ අතිරේකව විනාඩි 30ක් ඔයාලට දීලා තියෙනවා. ශේෂයෙන් මොකටද? ඔයා ලියපු උත්තර හරියට ෆොටෝ ගහන්න. ෆොටෝ ගහනකොට උඩ පල්ලෙහා කියලා ගහන්න එපා. එකක් මේ අතර ගහලා තේරුණා, එකක් මේ අතර ගහලා අනිත් එක මේ අතර ගහලා එහෙම දාන්න එපා. PDF කරන විදිහ අහගන්න යාළුවෙක්ගෙන්. හරි, දන්නේ නැත්තම් නැත්තම් මම කියනවා රූට් එකට PDF කරන විදිහ දාන්න කියලා මැසේජ් එකක්. හරි, එතකොට හේතුව තමයි මම මේ කියන්නේ. දැන් හිතන්නකෝ 750ක් කියලා ළමයි 750ක් ඉන්නවා. සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම ආන්සර් සීට් එකේ එකයි ඔයාගේ ඇඩ්මිෂන් එකේ දෙපැත්තයි ගත්තත් එතනම කොළ තුනයි නේද? ඉතුරු තව ලියන්න තියෙන ඔයාට ප්‍රශ්න 6ක්. ඒ ප්‍රශ්න 6ට ඔයා කොළ පාවිච්චි කරවුවොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 10ක් පාවිච්චි කරා කියමුකෝ. එක්කෙනෙක් අපි හිතවුවොත් කොළ 10ට වඩා කොහොමද ලියන්නේ? නිකන් 10ක් වුණත් බලන්න. මෙහෙට එනවා මෙන්න මේ කියන නම්බරයට කොළ කීයද? 071170. හැට දෙකයි 72ට විනාඩි 25ක් 30ක් ඇතුළත පිටු 7500. එතකොට මේක විනාඩි 30 කවර් කරගන්න බෑ. මේ තාක්ෂණික වශයෙන් ක්‍රමවේද ගණනාවක් පාවිච්චි කරනවා. ඒ නිසා ඔයාලා අහන්න එපා ඔයාගේ පේපර් එක ආවද 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 කියලා ආයෙ මැසේජ් දාන්න එපා. ඒ වුණොත් මේක මැසේජ් වල තව වැඩි වෙනවා. හරිද? යම් කිසි කෙනෙක් මම කියලා තියෙනවා උත්තර ලිව්වට පස්සේ ඔයාගේ ඇඩ්මිෂන් එක ෆයිල් එකේ තියාගන්න අනිවාර්යයෙන්ම. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ උත්තර පත්‍රයේ අනිවාර්යයෙන්ම ඔයා ෆයිල් එකේ දාලා තියාගන්න ඕනේ. ඔයා ගෙවපු රිසිට් වලට අදාළ රිසිට් ටිකත් ෆයිල් එකේ තියාගන්න ඕනේ. මොකද අමාත්‍යාංශයේ රජයේ ආයතන ඒ අය නැවත නැවත යම් යම් අවස්ථාවන්වලදී මේවා ඉල්ලනවා. හේතුව තමයි පේපර් එක බැරි වෙලාවත් ඔයාගේ පිටුවක් දෙකක් එහෙමේ වෙලා තිබුණොත් එහෙම ටක් ගාලා කෝල් කරනවා. සමහරවිට ඒක කෝල් කරන්නේ මාසෙකින් වෙන්නත් පුළුවන්, මාසෙකමාරකින් වෙන්නත් පුළුවන්. හරිද? මොකද බලන අවස්ථාවේ සමහරවිට කතා කරනවා. හරි, බලන අවස්ථාවක් කතා කරලා තියෙනවා ඔයාගේ පේපර් එක අපහු දාන්න. එතකොට ඔයා මම එදා දැම්ම නේද, ඒක දැම්මන් ගාව නෑ නේද කිව්වොත් එහෙමද කියලා නිකන් ගිච්චර. ඔතන ඒක අවාසි දිනවලට. මොකද ඔයාට අවාසියක් නොවෙන්න යම් කිසි දෙනක අපහැදිලුනොත් එහෙම ගහපු ෆොටෝ එක මේ බොදු වෙලා වගේ තිබ්බොත් එහෙම. ආයෙ ඔයාලට කියනවා මේ ඔයාගේ වාසිය සඳහා තමයි එහෙම කියන්නේ. ඒත් ඒ වෙලාවේ ඔයා දැනගන්න ඕන ටක් ගාව මේක. ඒ නිසා මේක ඔයා ගාව තියෙන්න ඕනේ. හරි, කාර්යාවක් නැති වෙන්න බෑ. ඒ වගේම ඔයාගේ WhatsApp number change කරන්න යන්න එපා. එහෙම සම්පූර්ණ history එක මේ කියලා ගියාට පස්සේ ඔයාගේ payment details එහෙම නැති වෙනවා. ඒ නිසා ඒකේ receipt එකත් ආපහු සහතිකේ ගන්න ගම්ම තියාගන්න. මොකද receipt එක ඔය සහතිකේ නිකුත් කරනකොට ආය අමාත්‍යාංශය විසින් ආපහු check කරනවා. Payments ආපහු check කරනවා. දැන් සමහරවිට ඔයාලා බලෙන් payment එක කියලා තියෙන අවුරුද්දකට පස්සේ. හැබැයි අරයන්ගේ history එකේ මොනවා හරි government මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ආපහු ඉන්න. හරි, ඒකට දැන් නැහැ එහෙම කියන්න බෑ. ඒ නිසා ඒක ඔක්කොම පැහැදිලිව තියන්න. හරි, ඔක පැහැදිලි කරගන්න ඔන්න මම කිව්වා. එතකොට උදේ 9 ඉඳන් 12 වෙනකම් පේපර් එක තියෙනවා. අතිරේක විනාඩි 30ක් තියෙනවා. ආබාධිත දරුවන්ට අතිරේක විනාඩි 15ක් වෙනව ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මොනවා ප්‍රශ්නයක් තිබුණොත් මේ නම්බරෙට ඒකයි මැසේජ් එකක් දාන්න. ඉහැට ඒක ගැටලුවක් නැහැ. මම මේ කිව්වේ මේ පැත්තේ ලොකු ප්‍රමාණයක් වෙන සාමාන්‍ය මේක. මම හිතන්නේ දවසක් එකහමාරක් විතර යනවා සම්පූර්ණම කව කරලා ආපහු මේ ඔක්කොම සමහර ඒවා print out ගන්නවා නේද? එහෙම ගොඩාක් වැඩ පිළිවෙලක් තියෙනවා. එහෙනම් ඔයාලට නොපෙන්නනවා මේ පැත්තේ ලොකු වැඩක්. මේක අරහා ඉගෙනවා. මේ සමහර ඒවා අනිවාර්යෙන් paper print අරගෙන තමයි බලන්නේ. හරි? ඒක හිතන්න මේ සඳහා යන්න පුළුවන් post එක.
සර් මේ මම අන්තිමට අර මිඩ් එක්සෑමයට කලින් දාපු 9000 රිසිට් එකයි මේකට කලින් ඇඩ්මිෂන් එක ගන්න 9000 රිසිට් එකයි දෙකම මගේ ළඟ තියෙනවා. ඒ වුණාට මේ දැන් අර මුලින් රෙජිස්ටර් වෙන්න දාපු 1000 මම ඔන්ලයින් පේමන්ට් කරේ. එහෙනම් මගේ රිසිට් එකක් නැහැ. මේක ප්‍රශ්නයක් වෙයිද සර්? නෑ, ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද දැනට ඔයා රීස්ට වෙලා නම්බරින් කරගෙන යනවනේ. එහෙනම් ඒක ලොකු විශ්වාසයක් වෙන එකක් නෑ. මම කියන්නේ සමහර අය ගෙවලා රිසිට් එක නැති වුණා තාපව මෙහෙන් ඇහුවේ නැත්තම් ප්‍රශ්නයක් නෑ. නමුත් මම කිව්වේ ඇහුවොත් කියලා. ඒ නිසා කියන එක අනිවාර්යයෙන් පරිස්සම් කරන තියාගන්න. රෙජිස්ට්‍රේෂන් එකේ ඔයා ඇත්තටම ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරපුවාම කරන්න ඕනේ ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන ඇත්තටම ඒක ප්‍රින්ට් එකක් කරන් තියාගන්න. කමන්නෑ, දැන් ඒක යන බෑනේ. කෙරළුවක් නෑ. හරි. ඒ නිසා මේ ටික පැහැදිලිවම මතක තියාගන්න. කලබල වෙන්න එපා. ඔයා ආපහු ආපහු අහන්න එපා මගේ එක ආවද ආවද කියලා අහන්න යන්න එපා. මොකද එහෙම ආවේ නැත්තම් මෙහෙන් චෙක් කරගන්නවා. මෙහෙන් දන්නවා උදේ එක්සෑම් එකට ලියන්න ඉන්නේ කවුද කියලා දන්නවා. ඇඩ්මිෂන් ඒ අයට ඇඩ්මිෂන් ඉෂු කරලා තියෙනවා. උදේ ලියන්න ඉන්න කෙනා කවුද කියලා දන්නවා. එයාගේ විස්තර ටික ඔක්කොම සිස්ටම් එකේ දාලා තියෙනවා. ඒ සිස්ටම් එකේ ඉන්න කෙනා තමයි ඇඩ්මිෂන් එක්සෑම් ගෲප් එකේ තියෙන. එහෙනම් ඒකත් එයාලා රෙඩි කරගන්නවා. එතකොට උදේ ඉන්න ප්‍රමාණය සහ ඊට පස්සේ එක්සෑම් එක යන අතරතුර ඔක්කොම චෙකින් කරන්න ඕන දේවල් ඔක්කොම චෙක් කරගන්නවා. එකම දැන් ඉඳන් එක්සෑම් කියන්න යන්න එපා. ඔයාලගේ නම්බර් එකත් එක්ක GPR තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් කියන එක මම කලින්ම කියලා තියෙනවා. ඒ නිසා එක තැන ඉඳන් ෆෝන් දෙකක් ළඟ තිබ්බොත් එහෙම එක්සෑම් එක ඇතුළත ඒක චෙක් කරගන්න පුළුවන්. උත්තර ලියනකොට සමහර අය උත්තර ටික අරයට පාස් කරන්න දඟලන්න යන්න එපා. ඒක ඇතුලේ ගෲප් හදාගන්න යන්න එපා. මොකද කලින් සැරේක එහෙම ළමයි 4-5 දෙනෙක් එකතු වෙලා ගෲප් එකක් හදාගෙන ගෲප් එක ඇතුලේ සාකච්ඡා කරන්න ගිහිල්ලා මං කියන්නේ 6 දෙනෙක් ඉඳගොඩ රිසර්ච් පත්තික වව්වා. හරි, ඒව අල්ලන්නේ කොහොමද කියන එක ඔයාලා නොතේරුණාට තාක්ෂණය පාවිච්චි කරනවා. හරි, ඒ නිසා මම කලින්ම කියලා තියෙන එහෙම දෙයක් නොවෙන්න ඔයාලා වග බලා ගන්න. දැන් ඔයාලා එහෙම කවුරු එක ළඟ ඉන්නකම එහෙම කරන්න යන්න ඕනේ නැහැ. තනිතරින් පැහැදිලිව දැන් ගෙදර කවුද ගෙදර ඉන්නවා දෙපැත්තට වෙලා ලියන එක වෙනම දෙයක්. නමුත් එහෙම කට්ටියම ගොනු වෙලා එහෙම ලියන්න කරන්න එපා. මේ ඒ වගේම පේපර් එක ගන්න සිග්නල් දෙන තැනට ඇවිල්ලා පේපර් එක අරගෙන සිග්නල් හරි තැනකට ගිහිල්ලා හරි ගිහින් ඉවර වෙලා ආපහු සබ්මිට් කරද්දි ඒක හරියට කරන්න. එහෙනම්ද ඊවාට ප්‍රොජෙක්ට් එකේ ලකුණු 20ක් හම්බ වෙනවා. මේ ප්‍රොජෙක්ට් එකේ ලකුණු 20 ගන්න විදිය මම 10 වෙනිදාට කතා කරනවා. 10 වෙනිදා බොහෝ අය කියනවා හත පහ වෙලා දානවා නේද කියලා. මේ එක මම ඒක එහෙම ගන්න. ඊගාට ඔයාලා මේ විශේෂයෙන් වෙනමම සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණය සම්බන්ධයෙන් පේපර් එකක් හදලා 29 වෙනිදා හෝ ඒ ආසන්න දවසක පොණේ කරාසිකට දෙන්නම්. කොනකේෂන් එක සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම 10 වෙනිදා පස්සේ ඩේට් එකක් හම් දෙනවා. කොනකේෂන් එකට කලින්ම ලෑස්ති වෙන්න වෙනවා මේ පාර. මොකද අපිට ලොකු කාලයක් නැති නිසා වෙනසකවල වලට වඩා මොකද කොනකේෂන් එකට අවශ්‍ය කරන ගොඩාක් දේවල් තියෙනවා අපිට කරගන්න. ඒ නිසා කොනකේෂන් එකට සහභාගී වෙන්නේ කවුද කියන එක කලින්ම දැනගන්න වෙනවා. හරි, ඒ ගැන අපි කතා කරමු එක්සෑම් එකෙන් පස්සේ. තව මොනවද දැනගන්න තියෙන්නේ? ඉසිමල් ක්ලාස් එකක් තිබ්බන නේද? අද පාටියක් එහෙම දාලා ඉවර කරන්න තිබ්බා. සර් ස්වස්ථානීය දීසා දෙන සර්. හරි. සර් ලකුණු 100 සර් ඉන්නේ ප්‍රොජෙක්ට් එකට හින්දා 80ක් 70ක් ගත්තොත් අඩු වෙනවා නේද? ඔව්, ඒ සාපේක්ෂව අඩු වෙනවා. එතන 80 කන්වර්ට් කරලා ගන්න. ඒතකොට ඉතුරු දරුවිලාත් කවුරු හරි 70ක් ගත්තොත් ප්‍රොජෙක්ට් එකේ උපරිම ලකුණු ගන්න වෙනවා. සර් මිඩ් එක්සෑම් සම් සීට් එකයි රිසල්ට්ස් එකයි දෙකම අපි ළඟ තියෙනවා කියලා. මේක තියෙන්නේ ඕනේ මම කිව්ව සර්ටිෆිකේට් එක කරපු ඇඩ්මිෂන් එකයි ආන්සර් සීට් එකයි තාම මම PDF අටෑච් කරන්න ඕනේ. ඒක මේකට අදාළ නැහැ. ඔයාලා මේ පාර එක්සෑම් එකේදී තියෙන ඇඩ්මිෂන් එක විතරයි එවන්න ඕනේ. සර් සූම් ලින්ක් එක දානවද ජොයින් වෙන්න? දානවා. සූම් ලින්ක් එක ඔයාලට දානවා. ෆෝන් එකේ ප්‍රශ්නයක් හින්දා වට්සප් නම්බර් එක මාරු කරලා තියෙනවා. අලුත් නම්බර් එක ගෲප් එකට ඇඩ් කරලා තියෙන්නේ. ඒක අලුත් සර්. නෑ, ඔයා අනිවාර්යෙන් ඔයාලගේ නම්බර් එක චේන්ජ් වුණොත් එහෙම ගෲප් එකට මේ නම්බර් එක මැසේජ් එකක් දාලා මෙන්න මේ නම්බර් එක අද ඉඳන් ඇඩ් කරන්න කියලා කියන්න ඕනේ. හරි සර්, එක්සෑම් එකටත් සූම් ලින්ක් එකක් දානවාද අපිට ජොයින් එක උදානෝ? ආන්සර් සර් PDF ඔව්. සර් දැන් මේ කියන්නේ අපි ලියලා ඉවර වෙලා විභාගයේ කොහොමද සර් PDF කරන්න ඕනේ? කියන්නේ මොන පිළිවෙලටද මොන ටිකද මේ එවන්න ඕනේ හරියටම? නෑ, ඔයා PDF කරනකොට ඔයාගේ ඇඩ්මිෂන් එක අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලාම දාන්න. ඇඩ්මිෂන් එකේ ඉස්සරහ පැත්තයි පිටිපස්ස පැත්තයි ගාලා පළවෙනි
අංක සීට් එක දාන්න. ඊට පස්සේ ඔයාලා පළවෙනි ප්‍රශ්න 2 3 4 5 ලියපු විදිහට පිළිවෙල ගන්න. පිටුට ගේමේ කරන්නේ නැතුව හරියට ඒක පිළිවෙල ගස්ස ගන්න. Tuesday lecture එකක් ගැන කිව්වා නේද? lecture එකක් නෙවෙයි කිව්වේ. ඔය lecture එක කිව්වේ මොකද්ද? lecture එකක් කියලා කිව්වේ project meeting එක. හරි. වෙන මං හිතන්නේ ආයෙ ඔයාලට මේ සතිය මැද ආයෙ අපි හම්බ වෙන්න ඕනේ කියලා විශේෂයෙන් හම්බ වෙන්න ඕනේ නැහැ. මොකද මම මේ වෙනකොට ඔක්කොම මතක් කරලා ඉවර නිසා ආයෙ ඕනේ නැහැ මේ සතිය හොඳට පාඩම් කරන්න. හරි? පාඩම් කරලා මම වෙන්න උදේ exam එක ලියන්න. වෙන මොනවද කියන්න දැනගන්න. පයින් ඉන්න එපා නේද? හොඳට exam එක ලියලා ඔක ඉවර කරගන්න. ඊට පස්සේ මේ අවුරුදු ඉවර වෙන්න ඉස්සෙල්ලා සර්ටිෆිකේට් එකක් අරගෙන නේද? ලොබෝට යන්න ඕන කට ලොබෝ ටාගට් එකට යන්න නේද? ඒක හදාගන්න. තව දැනුම වැඩි කරගන්න අවශ්‍ය දේවල් ටික ඉතුරු කරගන්න නේද? ඒ දේවල් ටික ඔක්කොම කරගන්න. ඔයාලා විශ්වාසය තියෙනවා ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩා අමාත්‍යාංශය ඇත්තේ ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සම්පකාල සමිති සංගමේ මහරගම හරහා මේ ආපු ගමන. එතකොට අපි යම් තැනකට අද විදියට ඉඳලා ඉන්නවා. දැන් ඔයාලගෙන් පස්සේ ඉතුරු කණ්ඩායම සඳහා ඔයාලගේ මැසේජ් එක ගිහිල්ලා තියෙනවා. මේ මැසේජ් එකත් එක්ක 1000කට වඩා වැඩි ප්‍රමාණයක් මම හිතන්නේ ඊගා වෙච්ච එකේ රජිස්ටර් වෙලා ඉන්නවා. ඒන්නේ විශ්වාසෙත් එක්ක ඒ විශ්වාසෙට අවශ්‍ය කරන දේවල් ටික තමයි මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නේ. මේ දේවල් ටික හදලා තියෙනවා. ඊගාට දැන් මේ වෙනකොට කවුන්සලින් එක පටන් ගන්නවා අපි අලුත් බැච් එක 14 වෙනිදා. ඔයාලගේ කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් කවුන්සලින් එක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතකොට ඔයාලගේ විශ්වාසෙත් එක්ක විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මූලික කරගෙන යන වැඩසටහනක් විදිහට තමයි මම මේක ආරම්භ කරේ ඉස්සරහ ඉස්සල්ලාම. නමුත් මේ වෙනකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විතරක් නෙවෙයි රජයේ ඔය හමුදාවේ පොලිසියේ වන්දනාගාරය ඇතුළේ නිලධාරීන් පාසල් පද්ධතිය ඇතුළේ ඉන්න ගුරුවරු නේද නැසස්ලා මේ ආදී විශාල ප්‍රමාණයක් මේක ඇතුළේ ඉන්න කණ්ඩායම් විදියට ඉතින් ඇත්තටම ඔවුන්ගේ දැනුම වර්ධනය කරගෙන ඔවුන්ගේ රැකියාවට අවශ්‍ය කරන ප්‍රායෝගික දැනුම රැකියාව සහ ප්‍රායෝගිකව රැකියාව කරගෙන යාම සඳහා අවශ්‍ය කරන දේවල් ගොඩාක් අපි මේක අස්සේ කතා කරලා තියෙනවා. ඒ වගේම තව ඔයාලට එක ලෙක්චර් එකක් මම ලෑස්ති කරනවා ඉදිරියේදී. ඒ තමයි තොරතුරු තාක්ෂණයත් එක්ක කොහොමද මේ HRM එක අස්සේ වැටික් කරගෙන යන්නේ කියලා ඒකත් අපි දැසි කරගමු. ඊළඟ අතිරේකව අපි කිව්වා අර ආගමික වැඩසටහනක් දැසි කරගමු කියලා. ඒකට දින වකවානු දැසි කරලා group එකට message එක දානවා. පුළුවන් හැමෝම සහභාගී වෙන්න. ඒවා final exam එකේ ලකුණු add වෙන ඒවා නෙවෙයි. නමුත් ඒවා අපි ජීවිතේ අපිට වැදගත් වෙන කරුණු කාරණා. ඒලා ඒවත් එක්ක අපි වද්ද වෙලා ඉස්සරහට කටයුතු කරගෙන යනවා. එහෙනම් 10 වෙනිදා අපි හම්බ වෙයි නේද? 10 වෙනිදා හම්බ වෙලා තව තවත් අපි විදිහට කතා කරමු. ඊට පස්සේ හරි ඒ ටික අපි ලෑස්ති කරගමු. සර් මේ අපිට ඩිප්ලෝමා එක ඉවර කළා මේකේ ඩිග්‍රී එක කරන්න පුළුවන්ද සර්ලත් එක්කම? පුළුවන්. ඒ ගැන විස්තර පොඩ්ඩක් කියන්න පුළුවන්ද සර් ගෲප් එකට? හරි. ඔව් සාමාන්‍යයෙන් ඔයාලගේ මේක මතක තියාගන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය අරගෙන තමයි ඔයාලට මේ ඩිප්ලෝමා එකෙන් පස්සේ උපාධියට යන්න පුළුවන් වෙන්නේ. ඒතකොට එක අවුරුද්දක් සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. අවුරුදු දෙකක් ඇතුළත ඔයාලට ඩිග්‍රී එක සම්පූර්ණ කරන්න පුළුවන්. ඩිග්‍රී කියන්නේ සාමාන්‍යයෙන් සෙමස්ටර් 3ක් තියෙනවා එක අවුරුද්දක. හරි. සෙමස්ටර් 3ක් තියෙනවා. ඒක අවුරුදු 2යි. මේ අවුරුදු 2 ඇතුළත ඔයාලට මේ සෙමස්ටර් 6ක් තියෙනවා කව කරගන්න. මේකෙදි මේ එක සෙමස්ටර් එකක් ඇතුළේ සබ්ජෙක්ට් අපි ගත්තොත් එහෙම ටොපික් 4ක් කතා කරනවා. මේ 4 කතා කරලා මේකට එක්සෑම් ප්‍රමේයක කතා කරලා මේකට තියෙනවා. මේකට අදාළව කතා කරලා ඉවර කරනවා. සාමාන්‍යයෙන් 24ක්ම නෙවෙයි ඔයාලගේ මේ විෂය නිර්දේශයේ තියෙන කරුණු කාරණා අයින් කරාට පස්සේ 22ක් උපරිම වුණොත් 24ක් වගේ කරුණු කාරණා වෙනවා. ඒ ටික අපි සෙමස්ටර් සිදුවේ ගිහිල්ලා ඒ ටික කවර් කරනවා. මේක සඳහා යුනිවර්සිටි එකට අපි යන්නේ ලින්කන් යුනිවර්සිටි එකත් එක්ක එකතු වෙලා යන්නේ මැලේසියාවේ කියන ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් ලින්කන් යුනිවර්සිටි කියලා කරුවාම ඒක UGC විශ්වවිද්‍යාලය ලෝකේ රෑන්කින් වල ලක්වන උඩම විශ්වවිද්‍යාලය. හැබැයි අන්තර්ජාතික ව්‍යාපාර උපායමාර්ග විශ්වවිද්‍යාලය හරහා තමයි සියලුම දේවල් වලට කරන්නේ. එහෙම කිසිම කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගියාට සිංහල මාධ්‍ය දෙකම පාවිච්චි කරලා යන්නේ. එක්සෑම් එකේ වලින් ඔක්කොම. එතකොට මම නම් මේක බලන්නේ මට යම් කිසි මන්ත්‍ර තීම සඳහා යම් කිසි බලයක් වෙනවා. එහෙනම් මම බය නැතුව ඔයාලට කියනවා බය වෙන්න එපා. එක්සෑම් ෆේල් වෙන්නේ නැති වෙන්න මම බලා ගන්නවා මම. ඒක මට කරන්න පුළුවන් දෙයක්. එතකොට මේක ගියාට පස්සේ ඔයාලට හම් වෙන සහතිකේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කියන්නේ UGC සර්ටිෆිකේට් එකක් හම්බෙන්නේ. ඒතර මේ සර්ටිෆිකේට් එක කියන්නේ වා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගත් උපාධි සාධකය, පෙරදිගින් ගත් උපාධි සාධකය, රජරටින් ගත් උපාධි සාධකය හා සමාන වටිනාකම මේ උපාධි සාධකයේ තියෙනවා. රජය රැකියා සඳහා ඉල්ලුම් කරනකොට මේ සාධකයි මේ සාධකය අතර වෙනසක්
නෑ මොකද ඒක පිළිගන්නවා. එහෙනම් ඔයාලා දන්නවා ගැසට් එකේ දාන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත උපාධි පාඨමාලාවක් කියලා තමයි ගැසට් කරන්නේ. එතකොට ඔයාලා මේ සහතිකය දාන්න පුළුවන්. රැකියා ඉදිරිපත් කරනවා රජයේ ඕන මුතැනකට ප්‍රශ්නයක් නෑ. මේකෙන් පස්වර්ඩ් එම්බී එක සහ පීඑච්ඩී එක දක්වා අවශ්‍ය කරන පාර මේකට හදලා තියෙන්නේ. මේ සඳහා විශ්වවිද්‍යාලයේ වෙනුවෙන් රොයල්ටි පී එකක් යනවා ඩොලර් 600ක්. ඒක රෙජිස්ටර් වුණාට පස්සේ ඔයා වෙනම ඩොලර් 600කට ගෙවන්න ඕනේ. මීට අමතරව මේ ඩොලර් 600 ගියාට පස්සේ ඔයාලට තව කෝස් පී එක හිතන්නක මේක 30ක් වුණොත් 180 190ක් කියන 190ක් විතර කියන. ඒක සම්පූර්ණයෙන්ම ඔයාලට රෙජිස්ට්‍රේෂන් පී එක යන රුපියල් 25000ක් විතර. ඒතකොට 2යි 15යි ඔක්කොම යන්නේ 4යි 80ක් කියලා හිතන්න. මේ සම්පූර්ණ කෝස් පී එක යන්නේ මේ ලොයල්ටි පී එකත් එක්කම 4යි 80ක් විතර වගේ යන්නේ. ඒක ඔයාලට අවුරුදු 2 ඇතුළත ගෙවාගෙන යන්න පුළුවන්. හරි ඒක අවුරුදු 2 ඇතුළත ගෙවාගෙන යන්න පුළුවන්. පාඩම් ගන්න බැංකුණයක් ලබා ගැනීම හේතුව පහසුකම්. හරි එහෙනම් ඔයාලට මේ අවශ්‍යතාව මේ පහසුකම මේ උපාධිය වගේම කවුන්සලින් උපාධියක් ලෑස්ති කරලා දීලා තියෙනවා. හරි එහෙනම් කවුරුර කැමැත්තක් දක්වනවා නම් අපි අවස්ථාව ලෑස්ති කරලා දෙන්නම්. ඒතකොට ඉංග්‍රීසි සම්බන්ධයෙන් වෙනම මේක ඇතුලේ වෙනම ඉංග්‍රීසි කෝස් එකකුත් ලෑස්ති කරලා තියෙනවා. ඒවා ෆ්‍රී යන්නේ. ඒ වගේම LMS එකක් හරහා අවශ්‍ය කරන තොරතුරු ඕන වෙලාවෙදී ලබා ගැනීම හැකියාව තියෙන බොහෝ ෆ්‍රෙන්ඩ්ලි ගුරුවරුත් එක්ක මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි ඉතින් ඒ මං අර මුලදී කිව්වා වගේ පාර හදන එක තමයි මං කරලා තියෙන්නේ. මේ පාරෙන් දැන් ඔයාලට යන්න පුළුවන්. නැත්නම් ඉස්සෙල්ලාම කවුරු හරි කරා නම් මේකේ ඩිප්ලෝමා එක විතරයි. ඊට පස්සේ හයි ඩිප්ලෝමා එකේ ප්‍රශ්න තියෙන අපිට ලොකු ප්‍රමාණයක් බඳව ගන්න බෑ. දැන් මේ අවුරුද්දේ හයි ඩිප්ලෝමා සම්පූර්ණ වෙලා ඉවරයි. ආයේ ලබන අවුරුද්දේ තමයි හයි ඩිප්ලෝමා එකට ආයේ බඳව ගන්න කරන්නේ. හරි. ඔයා සමහර අය අහලා තිබුණා අර අහලා තිබුණා. දැන් මේ පාර අර ලංකාවේ මානව සම්පත් සංවර්ධනය සහ මානව සම්පත් කළමනාකරණයේ උන්නතිය වෙනුවෙන් ලංකාවේ වැඩ කරපු අය සැලකිල්ලට අරගෙන සම්මානය දුන්න අයිකන් සම්මානයක් ප්‍රජාතන්ත්‍ර මට්ටමේ යන එක රෝඩ් සෙරමනි වල දුන්නා පෞගිය මාසේ. මේකේ සම්මානය හම්බුණා ඉතින් මට නමුත් ඒක මම ලොකුවට ඒ මම හිතන්නේ IT section එකේ ඉන්න team එක එක දාලා තිබුණා තෝ group එකට. හරි මම ඒක ලොකුවට කියන්නේ නෑ. මම සම්මානයක් හම්බුණා. කරපු උන්නතිය වෙනුවෙන් අපු ඊට එහා ගිය ගොඩාක් දේවල් මම ඔයාලා වෙනුවෙන් ඉදිරියට කරනවා. ඉතින් අද උදේ ඔය වගේ අර දුප්පත් පාසල් වලට පිටරට ලංකාවේ අමාත්‍යාංශය හරහා ගන්න බැරි දේවල් ගන්න වැඩපිළිවෙලක් හදලා සමානලාවට එන සතිය තුනක ලක්ෂ ගානක බඩු හම්බෙයි. ඒවා දුප්පත් පාසල් වලට ජම්බුලට ගිහිල්ලා ඇත්තටම මම ගිහිල්ලා දින දෙන්න ඉතාලා ඉන්නවා. ඒ වැඩවලදී ඔයාලා අනිවාර්යෙන් ඉදිරියේදී මාත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද ඒක කපත්තලින් මට තේරිය නේද? අපි එකතු වෙලා මොනවා හරි දෙයක් කරමු. රයිට්? තව වැඩි විස්තර අපි 10 වෙනිද කතා කරන්නේ බලාපොරොත්තු වෙනවා. දැන් සමුගන්න සිල් දෙනාම හොඳට එක්සෑම් එක ලියන්න හැමෝටම ඒ සාමාර්ථයක් ලබාගෙන පොරිම පොර ලබා ගැනීම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අදවතින්ම මම ආශිර්වාද කරනවා. මොකද හදවතේ ආශිර්වාදයේ ප්‍රාර්ථනාවට වඩා වඩා වැඩි මොකද මම ලබාගත් දෙනුම් හැකියාවන් වලට වඩා වැඩි දෙනුම් හැකියාවක් ඔයාලට ලබා ගන්න මතු අනාගතේ ශක්තිය ධෛර්යය ලැබේවා කියන ඒ ආශිර්වාදයත් එක්ක නම් මම කමු ගන්නවා. බොහොම ස්තුතියි.